කරාය යති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. මෙම ස්ථානයට වැඩමවා වැඩඉඳින අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සෙල් මෑණිවරුනි, සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා පළමු කොටම තථාගත ශාසනයේ අභිවෘද්ධිය උදෙසා, ආරක්ෂාව උදෙසා මහත් වූ අපකැපවීමකින් කටයුතු කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේවරාජ සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර්ගතවන්ට යදුනා වූ සියලුම ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න, ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නා වූ උත්තරීතර පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා හිතාගෙන, එමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, මේ ස්ථානවලට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදං හොඳයි පින්වතුනි, වෙනද වගේම ඇත්ත කියන අය ලව්ව ඇත්ත කියවලා, බොරු කියන අය ලව්වල බොරු කියවන්නයි දැන් හදයි. බොරු කිව්වොත් කොහෙද යන්නේ? අපාය.
දැන් ඇත්ත කියන අය ඇත්ත කියන්න ඕනේ, බොරු කියන අය බොරු කියන්න ඕනේ. කරන්න දෙයක් නැහැ, දැන් ඔක්කොම කියන නිසා කියන්න වෙනවා. හිතන්නේ මොකක් කියන්නද හදන්නේ කියලා. මොකක් කියන්නද? ශ්‍රාවකත්ව ප්‍රකාශය සිද්ධ කරන්න යන්නේ. එතකොට ඇත්ත කියන අය විතරක් ඇත්ත කියලා, බොරු කියන අය සද්ද නැද්ද කියන්න හරි. ඒ කිව්වේ භගවතෝ තස්ස ශ්‍රාවකෝ හමස්මි. ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි කියලා කියන්න නම් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා ඉන්න ඕනේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න මොනා තියෙන සුසුකම්? මේ අපි වගේ සිවුරු දරාගෙන ඉන්න ඕ නැද? එහෙනම් ශ්‍රාවකයෙක් වෙන්න මොකද්ද තියෙන්න ඕනේ? උන්වහන්සේ ගත් මගෙහි ගමන් කරන්න ඕනේ. අනේකයි අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේට නිගා කරන කෙනෙක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද හේතුව පින්වතුනි, දැන් ඔබම හිතලා බලන්න. දැන් ඔබ කියවොත් එහෙම මේ ගුරු හාමුදුරුව තමයි අපේ ගුරුවරයා කියලා. ඒ කියලා ඔබ අර පාරෙන් මිනිසෙකුට අල්ලගෙන ගැහුවොත් එහෙම, ඒ මිනිසෙකුට බැන්නොත් එහෙම, ඒ මිනිස්සු අපි ගැන මොනව හිතයිද? එතන ඒ කාන්තෙන්ම පින්වතුනි, ඔබ මොන විදිහට අපිට ප්‍රශංසා කළත් ඔබ ඒ කරන කියන දේට අනුව අපිට මිනිස්සු අපහාස කරනවාමයි. දැන් ඔබගේ අම්මා තාත්තට ඕන තරම් අපහාස කරන්න ඇති. ඔබගේ අතින් වරදක් සිද්ධ වෙච්ච වෙලාවට, අද ඔබගේ දරුවෝ වරදවල් කරන වෙලාවට ඔබ හොඳට බැනුම් අහන්න ඇති, ඔබ දන්නේ නැති වුණා. හැම භාෂාවකම කුණුහරුපකරට එකතු වෙලා තියෙනවා පින්වතුනි, අර අම්මාව මතක් කරලා බයින ක්‍රමේ. ඒක මේ ලංකාවේ විතරක් තියෙන එකක් නෙමෙයි. ඉන්දියාවෙ හැම නංගිව මතක් කරලා බැන්නත් ඇති. අම්මා මතක් කරන දත්තට යන්නේ නැහැ ලේසියෙන්. නංගිව මතක් කරනකොටම ගහ මරාගෙන ඉවරයි. ඒ තරම් දරුණුයි මේ පැති. ඒ කියන්නේ බින්දුනි, ඔබගේ තියෙන මේ යහපත් කලකිරියාව මත ඔබගේ දෙමාපිය ප්‍රශංසා ලැබෙනවා, නින්දා ලැබෙනවා. අයහපත් නම් කලකිරියාව. ඒකනේ ක්‍රමේ. එහෙනම් තථාගතයන් වහන්සේ ගැන අපි කිව්වොත් එහෙම අපේ ශ්‍රාවකය කියලා, නැත්නම් අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා, තථාගතයන් වහන්සේ ගැන අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එහෙනම් පින්වතුනි, ඒකාන්තයෙන් අපි ගාව පිහිටිය යුතු යම් කොටසක් තියෙනවා. ඉතින් අද අපි මේ දේශනාවලින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ පින්වතුනි, ඔන්න ඔය ප්‍රායෝගිකව මේ වැඩපිළිවෙල කරගන්න ක්‍රමවේද හඳුනලා දෙන්න. ඉතින් ඔබ අපිත් එක්ක මේ ගමනේ යනවනම්, අපි ගිය පාර කතා වුණේ මතකයිනේ, අර මුල්ලට කොටු වෙන්න බලාගෙන ඉන්න ඕනේ. ඔබ අර මුල්ලට කොටු වුණොත් එහෙම දුවන්නේ නැත්තම් මාරේ එළියට එනකන් ඔය ඔළුවට තරි බානවා අපි. ඒ කිව්වේ පොල්ලක් අරන්ද නෑ, ධර්මයේ නැමැති පොල් අරගෙන මාරේ එළියට දුවනකම්, ඔය ඔළුවෙන් බැහැලා එළියට දුවනකම්ම තරි බානවා. හැබැයි ඔබ එහෙමේ දුවන්න ගත්තොත් එකපාරක් ගහනකොට සාමාන්‍ය දි තමයි දුවන එක දුවනවා. දුවන්න ගත්තොත් ඒ මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ඔබට මේ අඳුනලා දෙන්න යන්නේ පින්වතුනි, අඳුනලා දෙන්න හැවත් අපි මෙච්චර කල් කරගෙන ආව අපේ ගුරු පරම්පරාවල් මේවා කරගෙන ආව මහ තේර පරම්පරාව. ඒක නිසා මේ මහ තේරවරු ඒකාන්තෙම නිවන් දැක්ක පින්වතුනි. ඒකාන්තෙම නිවන පූර්ණේ කර අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්. ඉතින් අපිට ඒක කරන්න බැරි කමක් නැහැ. මොකද මේ තේර පරපුර තාම නොනැසි පවතින මේ තේර පරපුර යනවා පින්වතුනි. අපි බැලුවොත් මේ අපේ ආපු තේර පරපුර මේ උතුමගෙන් මේ උතුමට මේ උතුමගෙන් මේ උතුමට කියලා පින්වතුනි තථාගතයන් වහන්සේ දක්වාම ගිහිල්ලා තියෙනවා. එහෙම ආපු තේරපරපුරක ඉන්නේ අපි හැමෝම. එහෙනම් අපිටත් පුළුවන් පින්වතුනි උන්වහන්සේලාගේ නිවිසැනසී පැමිණ වදාලේ නිවන සාක්ෂාත් කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැන. ඒ තමයි අපි උන්වහන්සේලාගේ ක්‍රමයටද ඉන්නේ කියන්නේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න. ඔය ප්‍රශ්නේ තමයි විසඳුමක් ගෙනාව නම් හරියට හරි. ඒක නිසා තමයි දැන් මේ ඔබ පුළුවන් තරම් ඒ තත්ත්වයට අරයි යන්න හදන්නේ. සමහර විට ඉතරි දෙන්නේම පුළුවන්. ඔබ හැබැයි මෙච්චර කාලයක් මේ ස්ථානෙට ආව පිරිස ඉදිරියේ හොඳටම දන්නවා ගුරු හාමුදුරුවෝ කවදක්වත් ඔබගේ හිතරිද්දන්න දේවල් කියන්නේ නැහැ. නමුත් ඔබගේ ඔළුවේ ඉන්න මායාව පන්නන දේවල් නම් කියනවා.
ඒ මාරයා පනන්නට කුණුහරප කියන්න පුලන කුණුහරප කියන මේ තියෙනකින් ගහන්න පුළුවන් ගහන. හැබැයි ඔබට ගහනව නෙමේ කාටවත් හිංසා කරනව නෙමේ පිංගුනේ මාර අදහස ඔබගේ ඔළුවෙන් එළියට දාන්න හදනවා. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා මෙතනට ආවත් මුලින්ම කරන්න නේ මුල්ලට කොටු කරගෙන මාර අදහස ඔළුවෙන් අයින් කරන ඒ අහිංසක සත්වයෙක් තවත් පිංගුනේ අවිද්‍යා තෘෂ්ණා නිසා අනාථ වෙච්ච. ඉතින් මම ඔබට යෝජනා කරන්නේ සහ ආරාධනා කරන්නේ අපි මේක ආත්ම වංචාවෙන් තොරව කරමු කියලා. ඒක තමයි අංකයකටම අවශ්‍ය වෙන්නේ. ආත්ම වංචාවෙන් තොරව මේක කරමු. ඔබට නිවන කරගන්න පුළුවන්. මට ඒක ඉරහඳරත් වැඩියෙන් විශ්වාසයි. හැබැයි ආත්ම වංචාවට අහු වුණොත් ඒක කරන්න බෑ. ඒකේ ආයි දෙකක් නෑ පිට. ඉතින් එහෙනම් අපි භගවතෝ තස්ස ශාවකෝ හමස්මි කියන මේ මහා අභීත සීහනාදයේ පවත්තලා අපි දේශනා කටයුතු පටන් ගමු. හැබැයි දැන් මේ කියන එක බොරුවක් වෙන ඉඩ තියන්න එපා කියන එක තමයි මම ඔබෙන් ඉල්ලන්නේ. ඔබව දැක්කට පස්සේ මේ කියපු එක මොකද්ද වලේ කිව්වේ කියලා අහන තත්ත්වෙට තියාගන්න එපා. මම දන්නවා ඉතින් මේ කාලේ රටේ ප්‍රශ්න තියෙනවා. මේ කාලේ විතරක් නෙමෙයි නේද? මේ කාලේ විදද්ද රටේ ප්‍රශ්න තිබ්බේ? නෑ නෑ නෑ. එදා ඉඳලම රටේ ප්‍රශ්න තිබ්බා. රටේ ප්‍රශ්න තිබ්බා. ලෝකේ ප්‍රශ්න තිබ්බා. ප්‍රශ්න නැතු ඉන්න නම් කරන් තියෙන එකම දේ තමයි පින්දු උපදින් නැතු ඉන්නවා. යම් කාලයක දැන් ඔබ කියන්නේ දැන් මේ වෙලාවේ දිව්‍ය ලෝකේ ප්‍රශ්න නැද්ද? දිව්‍ය ලෝකේ කියන්නේ මේට වඩා හොඳ සුගතියක් ප්‍රශ්න නැද්ද? තියෙනවා පින්දු. මොකද සුරාසුර යුද්ධේ මතකද ඔබ? අහලා තියෙනවනේ සුරාසුර යුද්ධේ. දැන් සුරාසුර යුද්ධ ඉවරද? දැන් මේ ලංකාවේ යුද්ධයක් තිබුණානේ. යුද්ධයක් තිබුණා. යුද්ධ ඉවර වුණා. හරි. දැන් ඒ කියන්නේ LTT සංවිධානයේ කිසිම කෙනෙක් නැද්ද අද? නැද්ද? ඉන්නවා පින්දු. ඉතින් LTT සංවිධානයේ කිසිම කෙනෙක් නැත්නම් ඔය ත්‍රිවිධ හමුදාව නිවාඩු යවගන්න ඉවරයි නේද? ලොකු වියදමක් නේ ත්‍රිවිධ හමුදාවට රජයෙන් සපයන්න ඕනේ. රටේ ඉන්න ජව සම්පන්නම තරුණ ප්‍රජාව ඉන්නේ එතනනේ. රටක් සංවර්ධනය කරන්න මහා ලොකු වැඩ පිළිවෙලක් කර හැකි නේද? එතුමන්ලව ඔක්කොම විසිරුවල යවුවනම්. පොලිසියට විතරක් පුළුවන් ඉතුරු ටික කරන්න. රටවැසියාගේ කටයුතු කරන්න. නමුත් එහෙම කරන්න නැත්තේ ඇයි? ඉවරුණාට ඉවර නැති නිසා. එහෙම ඉවර වෙන්නේ නැහැ පින්විතනි ඔය තීසිම දෙයක්. එහෙනම් අද මේ සුරාසුර යුද්ධෙත් ඉවර නැහැ. ඉවර කළා සූර්යෝ ජාග්‍රහණය කළා ඒ ඔක්කොම කළා. නමුත් බයින්නේ මේ දින්නේ. කොයිලේ හරි ඇටැක් එකක් එයි කියලා බයින්නේ මේ දින්නේ. ඕක තමයි தත්ත්වෙ පින්විතනි. එහෙනම් හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් මම කියන්නේ පින්විතනි ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් මිදුනොත්. ඉතින් මේකට මොකද කරන්නේ දැන් මේ අපි කියන්නේ යන දෙයට. එහෙනම් මෙහෙම කරමු. අපි දැන්ට මේක කියලා එක මෙහෙ යනකොට එහෙම නැත්නම් ගෙදර කියලා ටීවී එක දාගත්තාම ඉන්ටර්නෙට් එක දාගත්තාම අපි කියමු භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නෙමෙයි කියලා. ඒකට ඕනනම් දාගමු. දාන්න කෙනෙක් නැහැ අතරම. මොකද මාරකින් නම දාන්න පුළුවන්ද? භගවතෝ කියන එක අයින් කළා මාර කියන නම දාලා කියන්න පුළුවන් දෙයක් අතාව. ඒක කියන්නත් බෑ පිංගුදෙන. මොකද මාරයා කියන්නේ කාටවත් පව් කරන්න උගන්නන කෙනෙක් නෙමෙයි. මාරයා විරුද්ධ නිවනට. මෙසක් මාරයා කියන්නේ පවට මිනිසුන්ගෙන යොමු කරන්න හදන කෙනෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් එක්ක විරුද්ධයි. එච්චරයි. එහෙනම් මාරයාගේ නමවත් දාන්න බෑ. මොකද අනිත්‍ය වැංගල කරන්න වෙන්නේ පව්නේ. ඒක නිසා ඉතින් ඔබ කැමති එකක් දාගන්න. ඔබ ඔබගේ නමම දාගත්තා නම් හරි ඒ වෙලාව. මම මගේම ශ්‍රාවකයෙක් වෙමි කියලා. එහෙම අවස්ථාවකට ආවොත්. හොඳයි. එහෙනම් පින්වතුනි අපි ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන මේ අභීත සීහනාදී පවත්වලා දේශනාව වැඩ කටයුතු ආරම්භ කරමු. ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙසන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස
සාවකෝහමස්මි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අකතංකතිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරතිවරස්ස අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්ඛංඛස්ස පභාසකරස්ස මානජ්ජිදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නිසභස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මොනපත්තස්ස කේමංකරස්ස වේදස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස දෝනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉසිසත්තමස්ස අකුහස්ස තෙවිජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙයාකරනස්ස සතිමතෝ විපස්සෙස්ස අනභිනතස්ස නොවපනතස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස විතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පති පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තන්හච්චිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස ආහුනෙයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝයසග්ග පත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ
සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං හොඳයි පින්තුනි. මෙවද වතාවක් එදා මතක් කරපේ කයි මතක් කරනවා. දේශනා කරන්න එච්චර හුරු නෑ තාම. ටිකක් සැරට එහෙම දේවල් කියවුණොත් ඒ වචනේ පොඩ්ඩක් අමතක කරලද. බිත්තියට කොටු කරගෙන පොළු පාරවල් ගහපුවා එහෙම මෙහෙම මතුවෙන්න පුළුවන්. ඒවා මතු වෙනකොට ඒවා ඔබට ඇහිලා සමහරට හිතරි දෙන්නත් පුළුවන්. හැබැයි ඔබගේ හිතරි දන්න ඒවා කියනව නෙමෙයි. හැබැයි ඔබ ඒවගේ වචනයක් හරි ඇහුනොත් ඔබට ඔබේ හිතේ මේ ස්වාමීන් වහන්සේලා මොනතරම් භාග්‍යවන්තද, මේ අනගාරික අනගාරිකා පිරිස් මොනතරම් භාග්‍යවන්තද කියලා. හැබැයි ඔබටත් එතනට එන්න පුළුවන් පින්විතේ. ඒකට එන පාර තමයි අපි මේ කපන්නේ. කොමාරියේ පාර කපාගමු. කොමාරියේ දේ කරගමු. ඒක තමයි අවශ්‍ය. දැන් අපි දහම් කියාගෙන යනකොට සමහර විට අම්මලට එහෙම ගොඩක් රිදෙන්න පුළුවන්. එහෙම රිදෙන එක මේ අපිත් එක්ක නිරන්තරයෙන් සහසම්බන්ධ වෙලා ඉන්න දායක දායිකාවන්ට සමහර විට හරි ජොලි. නමුත් අලුතෙන්ම සහසම්බන්ධ වෙලා ඉනවා නම් කවුරු හරි පිරිසක්. ඒ අයගේ හිත පොඩ්ඩක් රිදෙන්න පුළුවන්. අනේ හාමුදුරනේ ඇයි එහෙම කියන්නේ? ආදි වශයෙන් එහෙම හිතෙන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට ඔබට අපි ඔප්පු කරලා පෙන්නද්දි ඔබ ඔය හිතන් ඉන්න එකක්වත් මේ ලෝකේ තියෙනව නෙමෙයි කියලා. ඔබ උඩ විසේ. ඒවා කියන්න පාර කපා ගන්න ඕන තේ. මේ අවුරුදු දෙකකට විතර එහා පැත්තේදී අපි ඔබ වෙන් වුණා මතකයි. ඔබ මෙහෙ එන්න ඇවිදෙල්ලද කොහෙද? එන්න ඇවිදෙල්ල නැත්නම් එන්න දවසකට කලින් හරි ආරංචියක් ආවා නේද? එන්න එපා කියලා පණිවිඩයක් ආවා. ඒ කියන්නේ ඊටත් ඉස්සෙල්ල සතිය තමයි අපි ඔබ දැක්කේ අවසාන වතාවට. හැබැයි අපි කවදාකවත් හිතුවේ නැහැ ඔබ අපිට අවුරුදු දෙකක් ඈත් වෙලා ඉන්න තරම් අභාග්‍ය සම්පන්න කාලයක් උදා වේ කියලා. අවුරුදු දෙකක් මොකද අපි දන්න ඔබ හිතන් ඉන්නේ මැරලා රුක්ෂ දේවතාවය කියලා හරි ඇවිල්ලා මෙන්න මේ තනකොළ ගහ කරේ ඉලිලා ඉන්නවා කියලා. ඒ තරම් අදිස්ත්‍රාණයෙන් අපි හැමෝම හිටියට පින්විතනි අවුරුදු දෙකක කාලයක් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අතරතුර ඔබගේ ජීවිත කුණාටු වලට අහුවෙන්න ඇති සමහර අයගේ සමහර පින්වත් පිළිස අපිත් එක්ක කතා කරද්දී කිව්වා අනේ අපිට ඔබ වහන්සේලාගේ රකවරණේ තියෙන මදකම අපිට හොඳට දැනෙනවා ස්වාමීන්. අපිව මහා සුලි සුලං වලට අහු වෙලා යනවා කියලා. මොකද අපි ඉන්නේ තනිකරම මේ කාමභෝගී ජීවිත ගත කරන මිනිස්සු අතරේ. එක වචනකින්වත් අපේ මනසට සැහැල්ලුවක් දෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. ඉන්නවනම් ඉන්නේ උත්තරීතර මහා සංඝරත්නයේ විතරයි. අද අපිට මේ මහා සංඝරත්නයේ ගාවට එන්නවත් පිනක් නැහැ කියලා. ඒ තරම් මහා අභාග්‍ය සම්පන්න මිනිස්සු අපි කියලා. එහෙම කියපු පිරිස සිටි අපින්. ඉතින් ඔබට ඒක දැනෙන්නේ නැති. මොකද සතියක් ගානේ අර අපි කියන්නේ මේක වැරදියට ගන්න එපා. මේ ඔබ රෙද්ද අරන් එනවා, අපි රෙද්ද හොදලා දෙනවා, ආයි ඔබ ගිහින් රෙද්ද මඩේ දා ගන්නවා, ඊට පස්සේ රෙද්ද අරගෙන ආයි එනවා.
වානේ කියන විදිහට වෙනස්කම්. ඒකනේ තියෙන්නේ. මොකද මඩවලකෙන ඉන්න වෙලා තියෙන්නේ පින්විත. නැවත අපි කොහොම හරි මේ හදන්නේ පින්විතනේ මේ අර මඩෙන් උපන් ඉඳුවර පළඳිනව මත කියලා කියනවා. මේ නෙළුම් මල කියන එක මඩේ ඉපදුනත් හිසේ පළඳන්න පුළුවන් තරම් පාරිශුද්ධ දෙයක් ඒක. ඒ නිසා පින්විතනේ මේ මඩේ ඉඳගෙන මේ මඩෙන් ගොඩට එන ක්‍රමවේදය අපි අනුගමනය කරන්න. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. දැන් අපි මේ වැඩසටහන දැන් ගිය සතියේ නම් ඒක තිබුණේ හිස තෙල් ගෑම. ඒකට ඉතින් නන්දිසින් බොහෝ පිරිස එනවා. එවිදෙලා හිස තෙල් ගාගෙන ඒ දේශනාව අහගෙන යනවා. ඉතින් ඒ දේශනාවට ආපු පිරිස සියලු දෙනා අපිත් එක්ක මේ ගමන යන පිරිස කියලා කියන්න බෑ පිටත. හැබැයි මේ අද පටන් එන පිරිස ඉන්නවානේ. මෙන්න මේ පිරිස අපිත් එක්ක මේ ගමන යන්න පටන් ගත්තා. සහ පටන් ගන්න අය. ඉතින් ඒකට අපි ගමන සූදානම් කරන ඔබට යන්න. හැබැයි ඒ ගමන ඔබ කැමති ගමන නෙමෙයි. මෙච්චර කාලයක් ගියේ ඔබ කැමති ගමන. හැබැයි මෙහෙට ආවට පස්සේ ආයිත් නැහැ. නමුත් ගෙදර ඉඳගෙන ඔබ යන්නේ ඔබ කැමති ගමන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එම් පෙඟදෙනි අපේ ආරාමයේ අනගාരിക මහත්තයෙක්ව අනගාരികා මහත්මියක් ඔය අපි ගන්නවනම් ඒ අයට නිශ්චිත ප්‍රතිපදාවක නියැලෙන අවස්ථාව හදලා දෙනවා. එකපාරට ඒ අයට කැමති දේවල් කරන්න දෙන්නේ නැහැ. දැන් ඔබම හිතලා බලන්නකෝ ඉතින් දැන් ඔබ ඒ එහෙම කෙනෙක් ඉන්නවා එයාට කැමති දේ කරන්න නම් මෙහෙ ඉන්න ඕනේද? දැන් එයා මොකද්ද කර කර ඉන්නේ? එයාට කැමති දේ නිවන දැක්කද? නැහැ. එහෙනම් දැන් එයා මෙහෙ ඉන්න ඕනේ මොකටද? නිවන දකින්න නම්. එතකොට දැන් දැක්කේ නැති නිවන දකින්නනේ එන්න හදන්නේ. එහෙනම් දැන් ඇවිල්ලා කරන්නේ එයාට කැමති දේද නැත්නම් මේ මෙතන ඉන්න උතුමන්ට කැමති දේද? එහෙනම් පින්ගදේ. එහෙනම් දැන් ආවට පස්සේ වෙනම ක්‍රමයක් හදනවා ඒ ක්‍රමයට අනුගත වෙලා ඉන්න කියලා. පින්ගදේ විශ්වාස කරන්න අපි කියනවා භාවනා කරන්න එපා කියලා. ආවට පස්සේ. දැන් ඔබ බලයි මට භාවනා කරන්න එපා. ඒ මොකද? නිවන් දකින්න භාවනා කරන්නේ නැද? නිවන් දකින්න භාවනා කරන්න ඕනේ ඒක හරි. නිවන් දකින්න භාවනා කරන්න. නැත්තම් දකින්න වෙන එක. ඉතින් අපි කියනවා බින්දේ භාවනා කරන්න එපා කියලා. අපි ඉස්සර මොකද සාමාන්‍ය අනගාരിക මහත්තයෙක්ව ඒ නෝන කෙනෙක් එහෙම එනකොට මුලින්ම හොඳටම බණ අහලා හොඳට පත්තියන් වෙලා නම් ඉන්නේ බොහෝම නිහතමානී වෙනවා ඒක හරි. නැත්තම් සමහර වෙලාවට එක පාට හිතිලා නම් එහෙම එන්නේ. සමහරු මේ වහලේ හරිය තමයි කකුල් තියෙන්නේ. ඒ තරම් උඩින් තමයි යන්නේ. මොකද හේතුවෙන්නේ ඒ තරම් ලොකු අර කොල්ලන්ගේ භාෂාවෙන් ලොකු ගැම්මක එන්නේ. ඒ ගැම්ම කියන්නේ පින්වතුනි එයාගේ ඇත්ත தත්ත නෙමෙයි. ඉතින් අපි බේත් කරන්න ඕනේ මොකටද? මවාගත් එකටද නැත්නම් ඇත්ත தත්තටද? ඇත්ත தත්තට බේත් කරන්න ඕනේ. ඇත්ත தත්තට බේත් කරන්න නම් පින්වතුනි අපිට සිද්ධ වෙනවා එයාව normal தත්තට ගේන්නේ ඉස්සෙල්. මම ඊයේ පාර දේශනාවේ කිව්ව එකයි මේ අපේ පුංචි දරුවෝ ඉන්නවා අවුරුදු සිවුමග ධර්මායතනෙන් වාසනාව පෑදිච්ච උතුම් දරු පිරිසක් ඉන්නවා. දරු 13 දෙනෙක්ද කොහෙද? බොහොම ශ්‍රේෂ්ඨ දරුවෝ. ඒ පුතාලට කියලා තියෙන්නේ මුතේ පුතාලගේ යථාර්ථත්වයේ ඉන්න. අපේ නායක පිරිස ආවට පස්සේ මීව වගේ යන්න. ඉතින් ඔබ කැමති මීව වගේ යන ස්වාමීන් වහන්සේලාට නම් හරි. ඉතින් අපි ඒක කොහොමද අවස්ථාව හදලා දෙන්නේ? දැන් සමහර දවස්වල පින්වදිනේ මට තියෙන ප්‍රශ්නයක්. මම දැන් කුටි පූජාවලදී දැන් ඔය අවුරුදු දෙක ඇතුළත අවසාන මාස දෙක තුනේදී කුටි පූජාවල් කීපයක් සිද්ධ වුණා. මොකද ඒ කුටි හදලා ඉතින් ස්වාමීන් වහන්සේලාට පරිහරණය කරන්නත් නැහැ. මොකද ඒ පූජා කරන්න නැතුව සමහර කුටි නම් මම හිතන්නේ පුණ්‍ය බාරෙන් ඒ කුටිය හදපු ඒ පවුල් පෙළ වාසීන්ට කතා කරලා తాවකාලික අවසරයක් ගත්ත ඒවා පාවිච්චි කරන්න. මොකද අපරාධනේ පින්වදනේ කුටි හදලා තියෙනවා ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ ඒවා ජරා ජීර්ණ වෙනවා. ඉතින් අවසාන කාලේ කුටි මම හිතන්නේ 5-6ක් විතරම වගේ පූජා කෙරුණා. ඉතින් සමහර කුටි පූජා වලට වඩිනකොට දැන් මම කල්පනා කරනවා හිස රැවුල් බානවද නැද්ද? ඊට පස්සේ මම රටටකගේ මේ වැඩලා අහන්න හිතෙනවා ඒ නායකෙන් මේ බාලා ඉන්නවටද කැමති නැත්නම් පොඩ්ඩක් වැවිලා තියෙනවටද කැමති කියලා.
හොඳ මිනිස්සු මං කියන්නේ ඔබ එහෙම කරනවා කියලා. මිනිස්සු සීලය කියන එක මනින්න මොකෙන්ද? කෙස් තියනවද නැද්ද? සෙරෙප්පු දානවද නැද්ද? කොච්චර කනවද නැද්ද? උදේට කොච්චර කනවද? දවල්ට වළඳනවද? රැට වළඳනවද? රැට හැම වළඳනව නම් ස්වාමීන් වහන්සේ නම. ආනන්තරීය පාපයක් කළා වගේ තමයි මිනිස්සුන්ට හිතෙන්නේ පිළිදෙන්නේ. ඒ තරම් මෝඩයි මිනිස්සු. ඒක නිසා මෙහෙම මෙහෙම යන පිරිස් වල රැවටිලා තමන්ගේ සේසතයි තමන්ගේ දරුවවයි ගෑනු දරුවෝ නම් කවන්නේ පිරිමි දරුවවත් නැති කරගන්න. විනාශ කරගන්න. එහෙම වෙන්න පුළුවන්. නමුත් එංගදෙනේ අපි ප්‍රතිකර්ම කරන්න ඕනේ මොකටද? මේ යථා ස්වභාවය. එහෙනම් ඒ දරුවෝ කොහොමද ඉන්නවද? මට කියන්න ඒ පුංචි දරුවෝ 13 දෙනා ඉන්නවනේ විදිය කියන්නේ ඔබ කියන්නේ. දසකුසලේ නොකර ඉන්නද ඕනේ නැත්නම් මිය වගේ ඉන්නද? දසකුසලේ නොකර. ඒ දරුවෝ දසකුසලේ කරන්නේ නැහැ. පුදුම පුණ්‍යවන්ත දරුවෝ වෙරිසක්. පුදුම පුණ්‍යවන්ත දෙමාපියන්ගේ දරුවෝ. ඒක ඒ දරුවෝ ඇසුරු කරනකොටම තේරෙනවා. මහා ශ්‍රේෂ්ඨ දෙමාපියන්ගේ දරුවෝ කියලා. ඒ වගේම මහා ශ්‍රේෂ්ඨ පිරිසක් මැද්දට ඇවිදෙලා ඉන්නවා. ඒ නිසා ඒ දරුවන්ට මහා පුදුම යහපත. හැබැයි ඒගොල්ලන්ට කියලා දෙන්නේ පුතාලා කැමති විදිහට ඉන්න. අනිත් අයට හිංගින්සා කරන්න එපා. පුතාගෙන් වදින හුලම් පදින්වත් තව කෙනෙකුට හිංගින්සාවක් කරන්න ඉඩ තියන්න එපා. පුතා කැමති විදිහට ඉන්න. එතන ඒක නා දඟලන කෙනා නම් දඟලන. ප්‍රශ්නයක් නැහැ ඒක. එනවා පින්වදින අපි ඉස්සෙල්ලා යථා ස්වභාවයට ගන්න ඕනේ. යථා ස්වභාවයට ගනිදි තමයි තේරෙන්නේ අස්සෙද්ද කොටියෙද්ද මූයෙද්ද හාවෙද්ද මොකෙද්ද කියලා තේරෙන්නේ. එතන අනගාරික මහත්මෙක් ආවොත් එහෙම නැත්නම් අනගාරිකාවක් ආවොත් එහෙම පින්වදින මවාගත් ස්වරූපයක මොකද ඒලේ ඔක්කොම අතහැරලා දාලා එනවා කියලා නේද? එහෙම නේද? ඔක්කොම අතහැරලා දාලා එන්නේ ඔය ඉන්ටර්විව් වලදී අපි කියනවා ඔක්කොම අතහැරියට කමන්නේ ඉඩ කඩන් ටික ඔහේගේ නමට තියා ගන්නවා. ඇයි පින්වදිනේ මාස දෙකකට පස්සේ යන්න හේතුනොත් මේක සෙල්ලම් වැඩක් නෑ. මේ ගල් ගඟට පයින් වැඩක් මේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔය ජීවිතෙන් වෙනස් වෙනවා. ඔබ බොහොම සුන්දර විදියට ඇවිදලා ඔහම හිටියට ඔබ ඔක්කොම අතහැරලා පැවිදෙන්න එනවා කියලා හිතාගන්නු. ඇවිදලා ඉඳලා බලනකොට ටික වෙලා මොකද හේතුව පින්වදිනේ ඔබ පාවිච්චි නොකලට තාම ඔබට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඒක නිසා හතරෙන් ඉන්නවා. හැබැයි යම් වෙලාවක දැනගත්තොත් එහෙම ඔබට පාවිච්චි කරන්න බෑ කියලා එදාට තමයි පින්ගෙන්ද පිස්සු හැදෙන්න පටන් ගන්න. ඒකයි දී වැඩියව හැදිච්ච අය ඔච්චර සීනි කන්න කැමති. එයා ජීවිතුන් අතර නැත්නම් මේ සමහරවෙන්නේ දී වැඩියව තියෙන ඒක නැති වෙලාවේ. එයාට සීනි කන්න ඇත්ත ලොකුම නා තිබුණේ නැහැ. නමුත් දොස්තර කිව්වට පස්සේ මෙතනින් එහාට සීනි කන්න වෙන්නේ නැහැ කියලා. මොකද උනේ? අනේ එතනින් එහාට තමයි පින්ගෙන්ද අර මහා පීඩාවක් එන්න පටන් ගත්තේ. ඔන්න ඔය විදිහට තමයි පින්ගෙන්ද මේ පැවිද්දට ආව ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ තමයි අර කියන ස්වභාවයවල් මතුවලා ඉන්නේ. හැබැයි එතකන් ඉන්නේ මේ බොහොම ශ්‍රේෂ්ඨ මිනිස්සේ. භාවනාවමයි කැමති. එහෙම තමයි ඉන්නේ. බණ අහන්නමයි කැමති, භාවනා කරන්නමයි කැමති. ඉතින් අපි කරන්නේ පින්ගෙන්ද ආවට පස්සේ ආ බොහොම හොඳයි. එහෙනම් හොමිමු ටිකකින් මාසයක් දෙකක් අපි හොමිමු ජොලිමු. ජොලි ඉන්නේ නෑ. ගිහි ජීවිතේ ජොලි නැති නිසා පැවිදි වුණේ. ජොලිය කියන වචනේ තේරුම මොකක්ද? සතුට. සතුට. සතුටින් ඉමු. අන්නේ කියන යථා තත්ත්වෙට ඉස්සලා පත් කරනවා කියන්නේ. එතකොට මාසයක් දෙකක් යද්දි මේ පින්කම් වලට සම්බන්ධ වෙලා බණ භාවනා කටයුතු කරගෙන ඒව ක්‍රමානුකූලව යද්දි පින්විතනේ ඒ කෙනාටම වැටහෙන්න පටන් ගන්නවා ඒ කෙනා කවුද කියලා. එහෙම නැත්නම් අපි වේත් කරන්නේ බොරුවකට. මොකද ඕනේ මේකක් පින්විතනේ පටන් ගන්නවා. මෙන්න මෙහෙම තමයි පින්විතනේ වක්‍රය ඇඳෙන්නේ. ඕනේ මේක ආරම්භක වක්‍ර. මෙතන ඉඳලා පටන් ගන්න. මෙතන ඉඳලා පටන් ගන්නකොට පින්විතනේ අර මේ හරි හරි එක්සයිට් වෙනවා දෙයක් පටන් ගනිද්දී ඕනේ මේකක්. වන්න ඔබ ව්‍යාපාර පටන් ගනිද්දී ඔබගේ ඕනේ එක ඔබේ කසාද ජීවිතේ පටන් ගනිද්දී සමහර වෙන මෙහෙ යන්නේ නැති. නේද? මත වෙන්නේ සමහර වෙලාව. මේකට බැලලා තමයි මෙන් ටොක් ගාලා කැඩෙන්නේ නැති. මලයට බහින්නත් කලින්. නමුත් සාමාන්‍ය ක්‍රමය මේකයි බින්න ඕන එක. කවුරු හරි මේ ගැල්ලා මේ පිළි ළමෙක් සම්බන්ධතාවයක් හටගත්තත් මේකම තමයි විදිය. එහෙනම් මේක බින්ද දැන් පැවිදෙන්නේ මේ කෙනා. නැත්තම් මේ දැන් ඔය බණ අහන්න ආපු අය මේ හැම කෙනාගේම ස්වභාවය මෙන්න මේකයි. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය. මෙතෙන්දි කිසිම තීරණයක් ගන්න එපා බින්ද. ඒක වැරදි. ඔබ මෙතෙන්දි තීරණයක් අරගෙන ඒකට අනුව කටයුතු කරන්න ගියොත් ඔබ ෆේල් වෙනවා. ඔබ මේක සෙටල් වෙනකන් ඉන්න. මේ තියෙන අධික ව්‍යාකූල අවස්ථාවක්. මේක මේ බොහොම චුට්ටි කාලයේ තියෙන්නේ.
හැබැයි ඒ චුට්ටි කාලේ හිතාගත්තොත් එහෙනම් මම මෙන්න මෙහෙම තමයි මං මෙහෙම කෙනෙක් තමයි කියලා මොකද වෙන්නේ? එතනින් එහාට ඔබ ඔතන තීන්දුව తీරන ගන්න යනවා. ඒකයි අනගාරික දරුවෙක් එහෙම આવොත් පොඩ්ඩක් අපි තියලා තියන්නේ කෝකටද ඉන්න අපි කතා කරමුකෝ මොකද වෙන්නේ? මොකද එක පාට් එන්න පුළුවන් පෙන්වද? එක පාට් බණක් ඇහුවා එක පාට් එනවා. හැබැයි අරේ ඉන්නවා ගැළමිකුත් ඉන්නවා සමහර විට තමයි හොඳ ජොබ් එකකුත් ඉන්නවා සමහර විට මොන මොන හරි සමාජීය තත්ත්වයක් තියෙනවා. ඒ ඔක්කොම එක මොහොතකට අමතක කියලා ඉන්නේ. ඒ ඇවිල්ලා මෙතනදි පෙන්වතනේ ඒක නා අසනන වෙන්න පුළුවන් ඊට පස්සේ. දැන් ඔබත් ඇවිල්ලා තින්න ඔන්න ඔය තත්ත්වෙට. මේ මෙතනදි පෙන්වතනේ තීන්දුව తీරන ගන්න යන්න එපා. ඕක බස්සන්නක පල්ලේ ඕක සෙටල් වෙන්න ඉඩ ආරින්න. ඕක සෙටල් වෙන්න ඉඩ ආරියට පස්සේ පෙන්වතනේ සමහර විට ඔබ මෙතන නතර වෙයි. සමහර විට මෙතන නතර වෙයි. සමහර විට බිඳුවෙම නතර වෙයි. මං කියන්නේ මෙතන නතර වෙනවට වඩා හොඳයි පින්විතේ බින්දුවේ නතර වෙන එක. මොකද ඔබ බින්දුවේ නතර වුණොත් ඔබට ආයි නගින්න පුළුවන්. ඔබ මෙතන නතර වුණොත් ඔබ නගින්න බෑනේ කොහෙද? කොහෙද නගින්නේ? කොහෙද නගින්නේ? නැගලා නින්නේ දැන්. වැඩක් නැති තැනකට නැගලා ඉන්නේ. කිසිම ස්ථාවරත්වයක් නැති තැනක නැගලා ඉන්නවා. ඒක නිසා පින්විතේ ඔබට මෙතනින් එහාට යන්න එනමක් නැහැ. ඔතනම ඉවරයි. ඒක නිසා තමයි අපි හැමදෙස්සෙන් බලන්නේ මේ යථා ස්වභාවය. යථා ස්වභාවය මොකද්ද? අන්නේ ස්වභාවය බලලා ඒකට තමයි අපි ට්‍රීට් කරන්න හදන්නේ. එතකොට යථා ස්වභාවය බලද්දි බගින්නේ සමහර අය ඉන්නවා බොහොම දරුණු මානසිකත්ව තිබිච්ච අය. يعني නූතන අඟුලිමාලල ඉන්නවා පින්කට. එතකොට අපි ඒගොල්ලන්ට රීඩ් කරන්න පටන් ගන්නවා ඒ ක්‍රමෙට. මොකද අපිට හොයා ගන්න ඕනේ ඒගොල්ල මොන චරිතවත් අයද? මොන චරිතයයිද? ද්වේෂ චරිතද? රාග චරිතද? මෝහ චරිතද? එහෙම කියලා. සමහර මෝහ චරිත තියෙනවා කින්ද? ඔය චරිත වලින් හික්මවන්න අමාරුම චරිතය මොකක්ද? මෝහ චරිතය. ඔය මෝහ චරිතේ හික්මන්නේ කොහොමද කියලා පරීක්ෂණ කලාපෙන් උදේ ලොකුවට අපි. අපිත් මේ විද්‍යාඥයෝ වගේ පරීක්ෂණ පවත්වනවා. මොකටද? මොකද මේ ලෝක සත්‍යයට යහපත කරන්නේ මේ හිත පිළිබඳව ගොඩාක් පරීක්ෂණ පවත්වනවා. මෝහ චරිතය කියන කෙනා මේ හික්මෝනේක හරිම අමාරු වෙලා. ඒ මෝහ චරිතේ මොකද්ද? මෝහ චරිතේ මොකද්ද කරන්න ඕන ට්‍රීට්මන්ට් එක කියලා පින්විතින් ගොඩාක් පරීක්ෂණ පැවැත්වුවා. දැන් අපි ඉන්නවනේ මෝහ චරිතවත් හාමුදුරන් වහන්සේලා ඉන්නවා අනගාරික මහතුරින්. එයා හරිම හොඳයි. එයා කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම වැරද්ද. දැන් ද්වේෂ චරිත නම් පොඩ්ඩක් කේන්ති යනවා ඉදර පේනවා. රාග චරිත නම් පොඩ්ඩක් ඇලෙන්න තත්ත්වෙට යනවා. එක එක දේවල් වලට ආස කරනවා. එහෙම තියෙනවා. ඒවා හොඳට පේනවා. නමුත් මෝහ චරිතෙ තියෙන්නේ වැරදි කරන්නේ. ඉන්දන් අර පේන අර දේවල් කරනවා නම් ඔක්කොම විසඳන්න පුළුවන් අපිට. නමුත් මේ කියන චරිතෙ පේන්නේ නැන්නේ පින්විතනේ. මේක වහගෙන ඉන්නේ. මෝහ චරිතය කියලා කියන්නේ පෙන්වදෙන තමන්ගේ චරිතය තවත් චරිතකින් වහගත්ත පිරිසට. අති භයානකයි. ඉතින් නිකම්ම හිතලා බලන්නකො පෙන්වදෙන. ඔබට තුවාලයක් හැදිලා තියෙනවා. ওই තුවාලෙට ඔබ දොස්තර මහත්තයාට පේන්නේ නැති වෙන ටිෂු එකක් දාලා තියෙනවා ඒ තුවාලෙට ගාන්න අහු වෙන. හොඳ සියුම් ටිෂු පටලයක් දාලා තියෙනවා. දැන් දොස්තර මහත්තයා බෙහෙත් දානවා. හොඳට අතුලට සුද්ධ කළාද බෙහෙත් දානවා. අතුලට සුද්ධ කළා තියෙන්නේ මොකද්ද? අර ටිෂු එක. එහෙම නැත්නම් මොනවා හරි ඒ ගේපු පොලිතින් පටලේ මොකක් හරි එක. ඒක තමයි මේ සුද්ධ කළා තියෙන්නේ. ඒකට උවින් තමයි බෙහෙත් දාලා තියෙන්නේ. කවදක් අතුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඔබ අතර ඉන්න පුළුවන් පිළිදෙන ඔය જાතිය මෝහ චරිත. ඉතින්ම කරදරයක් නැහැ කාටවත්. තමයි තමයි ඉතින් මං ඇලිලත් නැහැ නේ. මං කාටවත් රණ්ඩු කරන්න එහෙමත් නැහනේ. එහෙමත් හිතෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනේ අර කියපු දැන. ඒ තමයි ඔය මේන්ටේන් කරන එක්කෙනාට අමතරව ඔතනත් එක්කෙනෙක් මේන්ටේන් කරනවා නේ. මම කියලා එකක් හදාගෙන ඒකත් මේන්ටේන් කරන්න එපා. ඕක හැදෙන එකක් නෙමෙයි. අපි පස්සේ ඉගෙන ගමු මේවා. ඕක හැදෙන එකක් නෙමෙයි. ඕක හදා ගන්න එක. අවිද්‍යා තෘෂ්ණාවල ප්‍රතිඵලයක් ඔය. දැන් ඔන්න ඕක තේ උණින් තව පටලයක් තියෙනවා. ඒ පටලේ තමයි හොඳ මම කියන එක. අන්න ඒක මේන්ටේන් කරනවා. ඒක නිසා කවදාකවත් ඒක නා අනිත් අයට පේන්න වැරදි කරන්නේ නැහැ. එයාට දෙයකට ආස වුණත් එංගතන. එයා කවදාකවත් ඒක පෙන්වන්නේ නැහැ. සින්දු කියන්න ආසයි.
හැබැයි ඒක පෙන්වන්නේ. ඒක නිසා මොකද කරන්නේ? ගේ ඇතුළට ගිහිල්ලා කාමරේ වහගෙන එහෙම නැත්තම් බාත්รูම් එක වහගෙන බාත්รูම් එකේ සින්දු කියනවා. හැබැයි කවුරු හරි ඉස්සරහට කියලා සින්දු කියන්න බෑ යාත්. මොකද හේතුව? එයාගේ තත්ත්වෙට හොඳ නැහැ. තත්ත්වෙ මොකද්ද? අර එයා හදාගෙන ඉන්න මේන්ටේන් කරන තත්ත්වෙ. එතකොට එහෙම කෙනෙකුට දැන් අපි තුමේ කවුරු එහෙම කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට අපි වචනයක් කියන්න આવොත් එහෙම පින්වසනේ එයා පුදුම විදිහට බය වෙනවා. බය වෙලා මොකද වෙන්නේ? අර ඉබ්බා අනු ටික ගේ ඇතුළට ගන්නවා වගේ මොකද වෙන්නේ? ඉක්මනට ගේ ඇතුළට රින්ගගෙන අර අර මේන්ටේන් කරන දෙවෙනි එක්කෙනා ඉන්නවනේ. අන්න එයා ඉස්සරහට ගේනවා. ඒක නිසා කවදාවත් ඇතුළින් ඉන්න එක්කෙනා සුද්ධ කරන්න බෑ. මෝහ චරිතය තමයි සුද්ධ කරන්න අමාරුම චරිතය. හැමෝම සුද්ධ කරන වේදී අපි හොයාගත්තා පේකට. අපි විශ්වාස කරන අපිට සුද්ධ කරන්න බැරි දෙයක් නැහැ කියලා. හැබැයි ඒක කොන්දේසියක් මත සුද්ධ කරන්න පුළුවන් සුදු මිනිස්සු. නිවන දෙන්න පුළුවන් පින්වතනි. හැබැයි සුදු මිනිස්සු. අපි අන්න එතන නැතිලා නතර වෙලා ඉන්නවා. අපිට තාම ක්‍රමයක් හම්බුනේ නැහැ පින්වතනි. කළු මිනිස්සුන්ට හෙවත් වසලයන්ට නිවන දෙන්න පුළුවන් ක්‍රමයක්. මොකද කියන්නේ? ඒකකට ක්‍රමයකුත් අපි හොයාගන්නද නැත්නම් ඔබ සුදු මිනිස්සෙක් වෙනවද? මොකද කියන්නේ? ඔය දෙකෙන් එකක් තමයි කරන්නේ. එක්කෝ අපි ක්‍රමයක් හොයාගන්නම් වසලයන්ටත් නිවන් දකින්න පුළුවන් වෙන. ඒකට අපිට ටිකක් කල් ඕනේ. මම මේ තේර පරම්පරාව හොයාගනි. අපිට නම් හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද ඊළඟ බුදුහාමුදුරුවෝ නිකන් ඉන්නවා ස්වාමීනි වසලියෝ නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ත්‍රිපිටකේ නම් නැහැ. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම නැහැ. ඉතින් සමහරට ඒවා නැති කියලා දන්නේ. අපිට උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්තම් පින්වතුනි කරන්න වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි සුදු මිනිසෙක් වෙන එක. දැන් මම ඔබගෙන් අහනවා අවංකව උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඒකට ඔබ අත උස්සන්න එපා. ඔබ හිතින් අත උස්ස ගන්න. ඔබගේ හෘද සාක්ෂියත් එක්ක ඔබ අත උස්ස ගන්න. පින්වතුනි ඇත්තටම ඔබට නිවන් දකින්න ඕනේ. හෘද සාක්ෂියකින් අහන්න එච්චරයි. ඒකට උත්තරේ ඔව් නම් ඔබ ඒ වෙනුවෙන් ජීවිතේ පූජ කරන්න ලෑස්තිද? ඔන්න ඔය දෙකට අවංකවම ඔන්න ඔය දෙකට ඔව් 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 කියන්න පුළුවන් තත්ත්වයක් උදා වුණොත් එදාට ඔබට මේ ගමන පටන් ගන්න පුළුවන්. මම දන්න විදිහට නම් මේ ලෝක සත්‍යය බොරු කරන්නේ. නිවන ඕනේ කියලා කිව්වට ඒ වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න සූදානමේ නැහැ. ඔබ කොහොමද කියලා මම දන්නේ. කැපකිරීමක් කරනවා කියන්නේ පින්වතුනි මේ මං වගේ වෙන එකට නෙමෙයි. දැන් මං කැපකිරීමක් කළා මොකද? මං ගිහි ජීවිතය අතහැරලා වැවිදි වුණා. ලොකු වැඩක් කළාද? මං හිතන් හිටියේ ලොකු වැඩක් කළා කියලා තමයි. එනකොට මම ඉංග්‍රීසි වල හිටියේ තිබිච්ච ඔක්කොම අතහැරලා ලොකු ඉන්නේ හරි ලොකුවට කියන්න පුළුවන් එළ බැවිදි වුණා නේද? ඒක නෙමෙයි ලොකු මතයලි. ලොකු මතයරිම තමයි තියෙන්නේ මාගාව තිබිච්ච දහබලු ගති අතරපේ. මට නිවනට ලං වෙන්න අද මොනවා හරි සැපයක් විඳිනවා නම් අපි ඒ අපේ මහ ගුරු පරම්පරාවට පින් සිද්ධ වෙන්නේ. අද අපි මොනවා හරි සැපයක් විඳිනවා නම් සිංහත. ඒ සැපයට හේතුනේ පැවිදි වෙච්ච එක නෙමෙයි. පැවිදි වෙච්ච එක අතුරු කාරණාවක් විතරයි. මොකද පැවිදි වෙච්ච එකෙන් ඒක වුණා නම්
පැවිදිලා ඉන්න උතුම් සියලු දෙනා අද මේ අපි විඳින සුවයම විඳින්නවා. අපි විශ්වාස කරනවා උතුම් සියලු දෙනා මේක විඳිනව ඇති කියලා. අපිට කාබත් ජජ් කරන්න අයිතියක් නැහැ. ජජ් කරන්න යන්න ඕනෙත් නැහැ. නමුත් ඒ අපේ මහා තේර පරම්පරාවෙන් අපිට ලැබිච්ච දායාද නිසා අතහැරිච්ච දේ තමයි පින්වතුනි දසකුසල. ඒක අතාරින්න තමයි අමාරු. මෙතන ඉන්නවා මහා ශ්‍රේෂ්ඨ දෙමාපියෝ, තමන්ගේ දරුවව සාසනයට දන් දෙයි. මුලින් අඬන දන් දෙන්නේ නැති, පස්සේ සතුට වෙවි දන් දෙන්නේ නැති, තාමත් හිතේ මොන හරි දේවල් ඇති, ඒ ඔක්කොම ඇති. මොන හරි ඇති. ස්වාමින් වහන්සේලා 81 නමක් තුකද වැඩි ඉන්න ආරාමේ. අනගාരിക මහතුරු මං හිතන්නේ මේ අද දවසෙත් අලුත් අනගාരിക මහතුරු පිරිසක් ඇතුළු වුණා. 7 දිනෙද්ද කොහෙද? මේ ඔබ අතර ඉන්නවා. අනගාരിക මහතුරු දැන් මං හිතන්නේ 57ක්ද කොහෙද ඉන්නවා. ඒව ගොඩ ගැහෙනවා. මොකද පැවිදි කරන්නේ නැහනේ. පැවිදි කරන්න අඩුම තරමේ අවුරුද්දක්වත් ඉන්නවා. අඩුම තරමේ අවුරුද්දක්වත් ඉඳලා ස්වාමින් වහන්සේලාගේ කැමැත්ත ලැබුණොත් එතුමට පැවිදි වෙන්න. ඒ කියන්නේ එතුම පැවිදි වෙන්න සුදුසුයි කියලා. පැවිදි කළා. නැත්තම් ස්වාමින් වහන්සේලා සියලු දෙනාගේ අනුමැතිය ලැබෙනකන් ඉන්නවා. ඒ එතුමන්ලව බලා ගන්න ස්වාමින් වහන්සේලා. නිරේ වර්ගයේ පාඩම් කරන්න ඕනේ නේද? වික්කු වර්ගයේ පාඩම් කරන්න ඕනේ. වික්ෂුවක් විදිහට හිටියොත් නිවනට යන්න පුළුවන්. දෙපැත්ත කැපෙන ආයුධයක් මේ දෙන්නේ. මේ චීවරය කියන්නේ ලේසි පාසු එකක්ද? නෑ, මේ දෙපැත්ත කැපෙන ආයුධ. බෙල්ලම කපලා යනවා බින්ග. ලේසි වැඩක් නෙමෙයි. මම මේ කියන්නේ මෙතන ඇති ඕනේ තරම් පැවිදින්න අනාගතේ අනේ අර කොහොම හරි පැවිදින්න ඕනේ කියලා හිතන් එනයි. එයාට මම කියන එකම දේ. මේ දෙපැත්ත කැපෙන ආයුධයක්. හරි පරිස්සමෙන් ඕනේ කටයුතු කරන්න. එක්කෝ නිවන නැත්තම් නිරය. එච්චරයි. මග නතර විල්ලක් නැහැ පින්වතුනි. එක්කෝ නිවන එක්කෝ නිරය. ওই දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එතකොට මේ දරුවන් අද සාසනයට මේ తాවකාලිකව පූජ කරපු. සාසනයේ අද తాවකාලිකව පූජ කරන්නේ. හැබැයි පින්කම් වෙලාවේදී මහා සංඝරත්නයට පූජා කරනවා. අද පැන්වක් කළා එහෙම. එහෙම පූජා කර බම්මලත් මෙතන ඇති. දුකත් ඇති. ඉතින් හාමුදුරන් වහන්සේලා 89 ගේ අම්මල සාත්තලත් ඇති. සමහරවිට දුක ඇති, සමහරවිට සතුට ඇති, ඒ ඔක්කොම ඇති. එතන හැම කෙනාම හිතාගෙන ඉඳි අපි දෙයක් දුන්නා. අපි ගාව තියෙන වටිනම දේ දුන්නා සාසනයට. එහෙම හිතාගෙන ඉඳි අපි ගාව තියෙන වටිනම දේ. පණ වගේ ආදරය කරපු මගේ දරුවා, පණ වගේ ආදරය කරපු මගේ දරුවෝ දෙන්න, පණ වගේ ආදරය කරපු මගේ දරුවෝ 3 දෙනා, මට රැකවරණ හිටවපු මගේ මහත්තයා, ඔක්කොම මම දීලායි තියෙන්නේ කියලා. එතන ගෙදර තනි වුණා. මං විතරයි දැන් ඉන්නේ, ඔක්කොම දීලා ඉවරයි කියලා. මම වෙන්ද ඔබ ඔක්කොම දීලා ඉවර නැහැ. ඔබට සාසනික රකවරණේ ලැබෙන්න නම් ඔක්කොම දීලා ඉවර නැහැ. ඔබ තව එකක් දෙන්න ඕනේ. මොකද්ද? දසකුසල. දසකුසලෙත් එළියට දෙන්න. තියාගන්න එපා ළඟ. ඕක තියාගත්තොත් කරන්න හම් වෙන්නේ නැහැ මේක. ඔබ අහලා දිනවා තථාගතයන් වහන්සේ දහම් දේශනාවක් කරද්දී අනුපිළිවෙල දේශනාවක් කරනවා කියලා. ඉතින් අපි ඒ ගැන අධ්‍යයනය කළ වැළුව තථාගතයන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක් කරන්නේ ඇයි කියලා. මොකද අපි ඉස්සර එහෙම කළේ නැහනේ. මං කිව්වේ අපිට තිබ්බ ගාය, රුදාව, ඇම්ම, කැක්කුම ඔය ඔක්කොම තිබ්බ මොකටද? මේ ලෝක සත්‍යයව නිවනට තල්ලු කරන්න. ඉතින් ඒ වෙලාවට අපි හිතාගත්තේ පාර යන එක හරි කමන්නේ අල්ලගත්තා. ඒකට අනිත්‍ය දුක් අනාත්ම කිව්වා, චතුරාර්ය සත්‍ය කිව්වා, පටිසමුප්පාදේ කිව්වා. හරි දැන් ඔබ නිවනේ කියලා හිතේ එහෙම තමයි හිතුනේ අපිටත්. නේද? මොකද අපිටත් තිබුණානේ අර කැක්කුම. මේක මේ අහිංසක සත්‍ය, මේ නිකන් අපරාධ දුක් විඳින්න කියලා අපිට තේරිච්ච දේ මේගොල්ලන්ට තේරෙනවා නම් මේ දුක විඳින්න ඕනේ නැහැ නේ කියලා.
එහෙම හැඟීමක් තිබුණා තේකට. අද මම විශ්වාස කරනවා මේ තීවිච් හැඟීම වැරදි කියලා. අපිත් හැදෙනවා. ඒ තීවිච් හැඟීම වැරදි කියලා හිතෙනවා තේකට. ඒකට හේතුව තමයි. එහෙම මේක කරන්න බෑ. එතන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රමයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දහම් දේශන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඔබට ගිහිල්ලා තථාගතයන් වහන්සේ අර මහා ප්‍රඥෙන්ට දේශනා කරපු ක්‍රමයට අපි දේශනා කරන්න ගියා. කවුරු හරි ආමා මහත්තයෝ. දිත්තේව දිත්ත මත්තං. අපි හිතාගත්තා ඉතින් මේ කාලේ ප්‍රඥාවන් දින මේ කාලේ ඉතින් දොස්තරලා එනවා, ඉංජිනේරුවෝ එනවා, කවුන්ටන්ට්ලා එනවා, ලෝයර්ස්ලා එනවා. ඒක ජාතිය ගුරුවරු ප්‍රින්සිපල්ලා ඔය හැමෝම එනවා මේ ස්ථානෙට. නමුත් අපි හිතුවා පින්වදන ඒ අයට මේ කියපු ගම මේක තේරෙයි කියලා. මම කියන්නේ තේරෙන්නෙම නැහැ කියලා. 10%ක් විතර තේරෙයි. හැබැයි මේක අවබෝධයට නම් යන්නේ නැහැ. තේරෙයි. ගණිතය වගේ තේරෙයි. දැන් මෙතන ඉන්නවනේ මේ ගණිත ශාස්ත්‍රයේම ගොඩක් ඉහළට ඉගෙන ගත්ත අය. අවකලනේ අනුකලනේ වගේ දේවල් එහෙම කියලා දුන්නොත් තංගල තේරෙයි. එවන් ලොකු ලොකු ගණන් හදන්නත් තේරෙයි. නමුත් මෙතන තියෙන තේරුමක් නෙමෙයි පිටර මෙතන තියෙන අවබෝධය. මෙතන තියෙන චිත්ත පාරිශුද්ධිය, චේතෝ විමුක්තිය. අද චේතෝ විමුක්තිය කියලා හදාගත්තොත් එහෙම මේ ඔක්කොම දැහැන් වඩලා නවාංග කුල සමාපත්තියෙන් නිවනට යන එකක් ගැන. ඒක වෙන පැත්තක්. චේතෝ විමුක්තියේ ඒක කොටසක්. ඒක සිත අවිද්‍යා තෘෂ්ණාව වලින් විමුක්ත කර ගැනීමට චේතෝ විමුක්තිය කියලා කියනවා. අර දැහැන් වලින් යන වැඩපිළිවෙලක් එතන තියෙනවා. ඒවා ආර්ය දැහැන්, සෝතාපන්නයන්ට විතරක් වැඩෙන දැහැන් ඒවා. සෝතාපන්නය කියලා හිතාගත්තට වැඩෙන දැහැන් නෙමෙයි. සෝතාපන්නයෙකුට විතරක් වැඩෙන දැහැන් ඒ. ආර්ය දැහැන්. එතකොට බිඳුනේ චේතෝ විමුක්තිය. කිව්වහම එහෙනම් මේ හිත අවිද්‍යා තෘෂ්ණාව වලින් විමුක්ත වෙනවා. ලොකු වැඩක් ඒක. තනිකර හිතේම කාර්යයක් ඒක. ඉතින් මේ පිළිබඳ අපි අධ්‍යයනය කරද්දී පින්වතුනි අපිට හොඳටම තේරුණේ තථාගතයන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක් කළා තියෙනවා. අන්නේ දේශනාව තමයි අද කාලේට ගොඩක් ගැලපෙන්නේ. මම මේකෙන් කියන්නේ නැහැ පින්වතුනි ඔබ නරක මිනිස්සු කියලා. ඔබ හොඳයි. කොයි වෙලාවටද? නිදාගත්තාම නෙමෙයි. ඒ අම්මා තාත්තා කියන කතාවනේ ඈ. අපි නෑ අපේ අම්මලා තාත්තලා නිතරම බොහොමයි නිදාගත්තා. නිදාගත්තා විතරයි කාටවත් ගහන්නේ නැත්තේ. ඔබ හොඳයි මොන වෙලාවටද? හොඳ වෙලාවට. ඔබ හොඳ කරන වෙලාවට ඔබ හොඳයි. නමුත් ඔබට කේන්ති ගියාම ඔබ හොඳයිද කියන්නේ නැත්ත කියන්න මට. කේන්ති යන නැති ආතෝස. ඔබට කේන්ති කියන පස්සේ ඔබ හොඳයිද කියන්නේ නෑ. එහෙනම් ඔබ හොඳයි ඔබ හොඳ වෙලාවට. ඒ කියන්නේ ඔබ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් වැඩ කරන වෙලාවට ඔබ හොඳයි පින්වතුනි. ඔබ විතරක් නෙමෙයි මේ මුළු ලෝක සත්‍යයම හොඳයි මේ වෙලාවට. අලෝභ, අද්වේෂ, අමෝහ ස්වභාවයේදී හරි හොඳයි හැම කෙනාම. නමුත් ආයි ලෝභ, දේශ, මොහේට ආවට පස්සේ පින්වතුනි හරි කුහකයි. ආයි අර වසල ගති ලියලලා එනවා. ඉතින් ඒක නිසා අපි කවදාකවත් පින්වතුනි කිසිම පුද්ගලයෙක්ව මෙයා වසලේක මෙයා සිල්වතේක කියලා හංගඩු ගහන්නේ නැහැ. දැන් නම් කොහොමත් නැහැ පින්වතුනි. ඉස්සර ටික ටික හරි තිබුණා, දැන් නම් කොහොමත්ම නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි අද අපිට තේරිලා තියෙන දෙයක්. ඔය කියන જાති එකක් මේකේ නැහැ කියලා. හොඳ ටෝම් වැටහිලා තියෙනවා. ඔය කියන જાතිය සත්පුද්ගල කතන්දරයක් මේකේ නැහැ කියලා. මේකේ තියෙන එකක් තියෙනවා. අන්න ඒක ඔබට කියලා දෙන්නම් පස්සේ. දැන් කියලා දෙන්න පුළුවන් කතන්දර පොතක් වගේ. තේරෙයිද? තේරුණා කියමුක අවබෝධයට යයිද? අවබෝධයට යන්න විදිහක් නැහැ. මම ඒක ඔප්පු කරලා පෙන්වන්නම් අපි විතර. ඔබට ඒකට අවබෝධයට යන්න විදිහක් නැහැ. මොකද හේතුව ඔබගේ හිතේ පාපකාරී සිතුවිල්ලක් මතුවෙච්ච ගමන් අර ඔක්කොම වහලා ගන්නවා. වහලා දානවා. ඒ ඔක්කොම වැහිලා යනවා. සුද්ධ වෙන්න දෙන්නේ නැහැ. මේකයි. තේරුම් ගන්න ඕනේ කාරණා දෙකක්. එකක් තමයි අවබෝධය. අනිත් එක තමයි තේරුම් ගැනීම. යමක් තේරෙන එක. අපිට දේවල් තේරෙනවා. තේරෙන එකයි අවබෝධය අතර වෙනස තමයි තේරිච්ච දේ තුලින් මේ චිත්ත අභ්‍යන්තරයේ පාරිශුද්ධත්වයට පත් වෙනවා නම් අන්න ඒකට කියනවා පින්වදිනේ අවබෝධයට පත් වෙනවා.
තේරුණා කියන්නේ අවබෝධ වුණා නෙමෙයි. අවබෝධ වෙන්න නම් පින්වතුනි ඒ හිත ඒකට අනුකූලව සැකසෙන්න ඕන. දැන් මට කියන්න හිත ඒකට අනුව සැකසෙන්න පුළුවන්ද කියලා පින්වතුනි දේශදාගත හිතක් මතුවෙන වෙලාව. තනිකර පින්වතුනි ප්‍රතිපක්ෂ දහම් මේවා. රාග ද්වේෂ මෝහ කියන ඒවා විතරාගී විතදෝෂී විතමෝහී කියන ස්වභාවයට සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂයි. රාගික අදහසක් ඇති වෙන වෙලාවට විතරාගී අදහසක් එන්න බෑ. රාගික අදහසක එල්ලිලා විතරාගී අදහසක් එන්න බෑ. රාග කියලා කිව්වේ පින්වදෙනි පින්පව් දෙකම. ඒ කියන්නේ ලෞකික දහම්. මේ 31 ලෝක ධාතුවේ කොහේ හරි තැනක හක්කලම් කරන්න පුළුවන් මට්ටමට හැදෙන දහම් මේවා. ඒ ලෞකික දහමක් ඇසුරු කරන කිසිම වෙලාවක පින්වදෙනි ලෝකෝත්තර දෙයක් ලෝකෝත්තර අදහසක් හිතට එන්න බෑ. සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂයි ඔය දෙක. එහෙනම් දැන් හිතලා බලන්න පින්වදෙනි යම් පවක් පාපකාරී සිතුවිල්ලක් හිතරගෙන කේන්ති යනවා. ඒ පාපකාරී සිතුවිල්ලක් හිතට එන වෙලාවට පින්වතුනි අර හිත සුද්ධ වෙවි එහෙම තිබුණා නම් මක් වෙයිද? දැන් අපි දන්නවා දැන් බණ ටිකක් අහලා ඉවරනේ දැන් මේ ඔන්න දැන් තේරුණා කාරණාවක්. ඒක නිසා දැන් ඒ තේරිච්ච කාරණාව හිතනවා. ඒ හිතනකොට දැන් මොකද වෙන්නේ? දැන් මේක සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ සුද්ධ වෙන්න පටන් ගන්නකොටම පින්වතුනි එකපාරට අර කේන්ති සාගත සිතුවිල්ලක් ආවොත් මොකද වෙන්නේ? අර ඔක්කොම නතර වෙනවා පින්වතුනි. යන්න බෑ එතනින් එහාට මාත්‍රයක්වත්. ගල් ගැහිලා හිටිනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමේ ආදීනව කතා, නෙක්ඛම්මේ ආනිසංස කතා ඔන්න ඔය ටික කරලා අර මිනිස්සයාගේ හිත දීමට නැඹුරු කළා. දීමට නැඹුරු කළා කියන්නේ සාන්තකේ පූජා කරන්න කියලාද? නෑ පින්වතුනි හිත මෘදු කළා. දැන් හිතන්නකො හොඳ තද පස් ටිකක් තියෙනවා. මොන හරි මඩ ගොහුරක් තියෙනවා තදම තදයි. දැන් කුඹුරු වැඩ කරන අය එහෙම දන්නවා. වේලිලා ගිහිල්ලා එන මුලින්ම මොකද කරන්නේ? මේ මොකක් හරි උදැල්ලක් අරන් ගිහලා කොටනවද ඕක? නෑ. ඒක මොඩ කමක් එහෙම කරන්න ගියොත් මොකද ඒ දු හරි තදයි ඒක. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න මොකද්ද? වතුර ටිකක් දාන්න ඕනේ ඔකට. ඒ නිසා අනිත් පැති වලින් වක්කඩ බැඳලා ඉවරලා මෙහෙට වතුර එවනවා. වතුර එවලා ඕක තැම්බෙන්න ඉඩ නැත්තම් යම් වෙලාවක් වතුර හොඳට උනලා බුරුල් වෙන්න ඉඩ අරිනවා. ඒ බුරුල් වුණාට පස්සේ තමයි පින්වතුනි ඊට පස්සේ ටික ටික ඕක ගලවන්නේ. මේ දානේ කියන ස්වභාවයෙන් ඔය බුරුල් වීම කියන එක සිද්ධ වෙනවා. මෙච්චර කාලයක් තමන්ගේ පැත්තට ඇදගෙන බැඳගෙන තියාගෙන මේ මුළු ලෝකෙම මගේ කියලා හිතාගෙන මේ මුළු ලෝකෙම කෑලි කඩන්න බලාගෙන හිටපු මානසිකත්වයක් තියෙනවා. ඇත්තටම හිතලා මම කියන්නේ ඇත්තටම මට කියන්න. එතන ඔබට හිතෙන්නේ නැද්ද? මිනිස්සු තමයි කියලා මේ මේ ලෝකෙ පාලනය කරන්නේ. මිනිස්සු නෙමෙයිද මේ ලෝකෙ පාලනය කරන්නේ? මේ මේ මනුස්ස ලෝකේ කියන්නේ මේකට කියන්නේ මනුස්ස ලෝකේ කියන හරිද වැරදිද? හරිද වැරදිද? මම මේ මනුස්ස ලෝකේද? මේ මනුස්ස ලෝකේද? එන සත්තු ඉන්නේ. මේකට කියන්නේ මනුස්ස ලෝකේ කියලා. නමුත් මේකේ සත්තු ඉන්නව නේද පින්වත? එහෙනම් දැන් හිතලා බලන්න මේ මේ මනුස්ස ලෝකේ රජ කරන්නේ මිනිස්සේ. ඒක නිසා සියලු නීති රීති හැම එකක්ම සැකසීලා තියෙන්නේ කොහෙට යන්නද? මිනිස්සුන්ගේ පැත්තට. ඒක නේද කතාව? දැන් මේ ගොවිතැන් කරන මහතුරු කියන්න බලන්න. තව කෙනෙක්ගේ කුඹුරක් වැඩ කළොත් එහෙම. ගං අඳයක්, වින් අඳයක් කියලා වචන පාවිච්චි කරන ඒවාට ඒක ගෙවන්න ඕනේද නැද්ද? ගෙවන්න ඕනේ. සමහර විට භාගයක් වැඩ කරන කෙනාට භාගයයි අනිත් කෙනාට අයිතිකාරයට භාගයයි. එහෙනම් ඒ ඉඩමේ අයිතිකාරයට කොටසක් ගෙවන්න ඕනේද නැද්ද? ගෙවන්න ඕනේ. දැන් මිනිස්සු මේ ගෙවල් හදාගෙන හදාගෙන පදිංචි වෙන්නේ කැලෑ එලි කර කර නේද? ඔය කැලෑවල මුල් පදිංචිකරුව කවුද? සත්තු නේද? එහෙනම් ඔය කෙනින් බින් අඳයක් අයිති නැද්ද සත්තුන්ට? එහෙනම් සත්තුයි ලෝක කෑව කියලා ප්‍රශ්නයක්ද? පොඩි කොටසක් කෑව කියලා හරිනම් දෙන්න ඕනේ නේද? දෙනවද? නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? හැබැයි බින් අඳේ දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? අඳ ගොවියා මොකද කරන්නේ? අයිතිකාරයා මොකද කරන්නේ? උසාවිය යනවද නැද්ද? උසාවිය යනවා. අයිතිවාසිකම් ඉල්ලනවා. ඉල්ලලා කොහොම හරි ඒක දිනා ගන්නවා. ඔව්ද නැද්ද? නමුත් පින්වතුනි මට කියන්න. ඔය බින් අඳේ සත්තුන්ට අයිති නැති බින් අයිති නැද්ද ඔය බින් අඳේ?
මොකද හේතුව ඔයිට කාලෙකට කලින් අලි ඔතන හිටියේ. මම මේ කියන්නේ ඒ අයට ප්‍රශ්නයක් වෙන්න නෙමෙයි, මම මේ පෙන්වන්නේ එක කෝණයක්. ඒකෙන් මම කියන්නේ නැහැ මේ ඔක්කොම වැඩ කල්ලු කල්ලු දාලා අලින්ට කන්න දෙන්න කියලා මේ ඔක්කොම. ඒක නෙමෙයි මම මේ පෙන්වන්නේ සිංහද, උදාහරණයක් කියන්නේ. එතකොට බලන්න එහෙනම් ඒ අලි අලින්ට අයිති කොටස. මොකද ඊට කලින් ඒ බිම අයිතිලා තිබේ අලින්ට. නමුත් රට පාලනය කරන්නේ මිනිස්සු නිසා. ඒ අයට ඒ අය ගැන කිසිම තැකිල්ලක් නැහැ. මේක මනුස්ස ලෝකේ, මේක මිනිස්සු තමයි ඉන්නේ කියලා නේද මානසිකත්වයෙන් ඉන්නේ. එහෙනම් නිකමට හිතලා බලන්න පින්වතුනි, ඔබ කී දෙනෙක්ගේ කී දෙනෙකුට මේ වෙනකොට බින්කුලිය ගෙවන්න ණයද? හරි, දැන් තවත් ඕනම් තේරුම් ගන්න කියමක. ඔන්න ගෝවි මහත්තයෙක් ඉන්නවා. ඒ ගෝවි මහත්තයා මේ අයිතිකාර මහත්තයාගේ කුඹුර වගා කළා. එදින භාගේ දෙන්න බෙදාගත්තා. ඒ කියන්නේ මේ වැඩ කරන ගෝවි මහත්තයා අරයට භාගයක් දුන්නා. දැන් ඒ මහත්තයා මැරිලා ඒ මහත්තයාගේ පුතා ඉන්නේ. ඒත් දැන් භාගයක් දෙන්න ඕනේ නැද්ද? මේක ගොවිතැන් කරනකම් දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ. එහෙනම් දැන් මට කියන්න, ඔබ අපි හැමෝම මේ කොහේ කොහේ හිටියත් මේ හැම එකටම බින්කුලියක් ගෙවන්න තියනවද නැද්ද? ගෙවන්න තියනවා. ගෙවනවද අපි? නෑ, ගෙවන්නේ නෑ. පින්වතුනි, ඔන්න ඔතන ඉඳලා ණය වෙන්නේ. මේ තියෙන්නේ පින්වතුනි මම කියන සංකල්පෙ ගොඩනැගුණාට පස්සේ ගොඩනැගෙන්නේ කොහොමද? ඔක්කොම කියලා දෙන්නම් ඉස්සරහට. ඔබට තියෙන්නේ හැමදාම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එච්චරයි. හැබැයි ඔබ හැමතැනම දුවනවා නම් මුල්ලට කොටු කරගන්න බැරි නම් ඔබ මට කරන් දෙයක් නැහැ. නමුත් ඔබව කොටු කරගන්න දෙනවා නම් මුල්ලට ඔය මාරය දොට්ට පයින්නකම් අපිට ඔය ඔළුවට තලි බාන්න පුළුවන්. ඒකයි අපි මෙතන කියන්නේ තථාගත දහම හොඳට අහුවෙනවා. ඒක නිසා මාරයට නම් මාත්‍රයක බය නැහැ. මම රසවත්ති මාරය ගැන නෙමෙයි කියන්නේ, මාර දහම ගැන. පුද්ගලිය මේවට සම්බන්ධ කරගෙන වැඩක් නැහැ. මොකද රසවත්ති මාරයටත් ඔය හිතන එකක් විතරයි. මම රසවත්ති මාරය කියන්නේ. එයා පස්සේ කතා කරමුකෝ. තථාගත ධර්ම හොඳට අහුණාට පස්සේ පින්වතුනි මේ මාර ධර්ම වලට මාත්‍රයක්වත් බය දෙන්නේ. එහෙනම් ඒ කාන්තේම පින්වතුනි ඔබට මේක කරලා දෙන්න පුළුවන්. ඔබට තියෙන දිගටම සම්බන්ධය. දැන් ඉස්සරහට භාවනා වැඩසටහන් එහෙම දැම්මට පස්සේ ඒවට සම්බන්ධය. දැන්ට කරන්න බැරි වෙයි අපිට. තාම ප්‍රශ්නේ තියෙනවනේ රටේ. මොන ප්‍රශ්නේද? කොරෝනා ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ නම් මොනවා හරි විසඳ ගන්න පුළුවන්. නමුත් කොරෝනාත් එක්ක බේරෙන්න බෑනේ. ඒක ටිකක් තියෙන නිසා අපි තවත් ටික කාලයක් ඉඳලා ඊට පස්සේ භාවනා වැඩසටහන් පටන් අරගෙන කොහොම හරි පින්වතුනි, මොකද හේතුව මේ අපි මේ කියන්න යන කාරණාව මේ එක දේශනාවක කියන්න බෑ පින්වතුනි. පුදුම බයක් හිතෙන්නේ මේක කියන්නත් පින්වතුනි. හේතුව මේකෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන් මිනිස්සු. ඒ තරම් භයානකයි. හරියට මේක තේරුම් ගත්තේ නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පාව වැටෙන්න පුළුවන්. එහෙනම් ඒක අපි ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඉතින් ඊට වඩා පින්වතුනි අපි මේ උත්සාහ කරන්නේ මේකට බේස් එකක් හදා. ඉතින් එහෙනම් දැන් අපි හදාගෙන යමු. එතකොට දැන් බලන්න දාණයෙන් වෙන වැඩපිළිවෙල ගැන. දැන් බලන්න එහෙනම් මෙච්චර කාලයක් අනන්ත සංසාරියත් ඉසි අපි මිනිස්සු වෙලා හිටියනම් පින්වතුනි අපි කලේම මොකද්ද? ඕක අර මම කියන කොටසට ඇදගත්තා. මිනිස්සු වුණා විතරක් නෙමෙයි, දැන් සිංහය මොකද කරන්න කියන්නේ? ඔය සත්පුද්ගල ස්වභාවයේ දැනෙන තාක්කල් පින්වතුනි තමන් දෙසට ඇද ගැනීම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක හරිනේ පින්වතුනි, කාර් එකක් ගත්තොත් පාක් කරන්න තැනක් හොයනවද නැද්ද? දැන් අද කාර් වල ආපු හැමෝම පාක් කරන්න තැනක් හෙව්ව නේද? ඒක තමයි විදිය. කාර් එකක් තියෙනවා නම් පාක් කරන්න තැනක් හොයනවා. ඒකයි ඔය සමාජයේ හැමදාම මට ඇයි මට කො මට ඇයි මාව ගන්න නැත්තේ ඇයි මට කිය කිය අපිට අහන්න හිතෙන්නේ ඒක නිසා. මොකද කාර් එකක් තියෙනවා. මොකද මම කියලා එකක් හැංගෙන්න පටන් අරන් තියෙනද? අනන්ත සංසාරේ ඉඳලා මම කියලා එකක් හැංගෙන්න පටන් අරන් තියෙනවා. දැන් මම ඔය කියපු වචන වලින් ඔබ ටිකක් තේරුම් ගන්න ඕනේ. මම කියලා එකක් හැංගෙන්න පටන් අරන් තියෙනවා. පරම පිවිතුරු සත්‍ය කියලා හොත්තටම තේරෙනවා අපේ. හැබැයි මේක ක්‍රමානුකූලව දෙන්න ඕනේ. හෝල්සෙල් දෙන්න ගියොත් එහෙම අපරාධයක් වෙනවා. වැඩක් නැති වෙනවා. මොකද තේරෙන්නේ නැති කෙනෙකුට මේක වැටුනොත් මේ ඔළුවට වැන්නොත් එහෙම පින්විතනේ ඒකේ නයික දසවස්තුක මිත්‍යා දෘෂ්ටි වැටුණා නැත්නම් යාට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. සසොබන මහතුන්ටවත් නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර
හිමවන වසන වැදියඟනෝ කෙරෙති දර. දැන් ඔය කවිය අපේ ආරාමහරි ප්‍රසිද්ධ කවිය. දැන් ගුරු හාමුදුරන්ට විලම්බස පූජ කරන ස්වාමීන් වහන්සේ නමකට ඒ පූජ කරන්න කියපු වෙලාව පැන්නොත් එහෙම අමතකුණොත් අමතක වෙන්න බෑනේ. වගකීම් යුතුකම් හරියට ඉස්ස වෙන්න ඕන. බුද්ධ පූජාව තියන අමතක වෙන්න පුළුවන්? අමතක වෙන්න බෑ. භාවනා කරන වෙලාව අමතක වෙන්න පුළුවන්? ඒව බෑ. ඉතින් එකක් අමතකුණොත් එහෙම දෙනවා දඬුවම. මොකද්ද? ඔය ගාථාව කිය කිය හැම ස්වාමීන් වහන්සේ ළමක ගාවුන්ටම යන්න ඕනේ. ගිහලා ඔය ගාථාව කියන්න ඕනේ කියලා මට ගුරු හාමුදුරන්ට එදා ගිලම්පත පූජ කරන්න අමතකුණා. ගුරු හාමුදුරන්ට ගිලම්පත පූජ කරන්න බලන් ඉන්න ඕනේ තරම්. එක ස්වාමීන් වහන්සේ නමකට අමතකුණා තියෙන තව 10 කැවිදලා හදලා පූජ කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකද්ද? වක්කීම් පැහැලා ඉන්න බෑ. ඔය පැවිදි වෙන ඉන්න අය පරිස්සම. පැවිදි වෙන හැම බලන් ඉන්නවනම් පරිස්සමයි. වක්කීම් යුතුකම් හරියට ඉත්තර කරන්න වැඩ පිළිවෙලක් මෙහි තියෙනවා. ඒව එකක්වත් මගහරින්න බෑ. ඒව හොඳට කෙරෙන්න ඕනේ. මෙහි ඇවිල්ලා නිදහසේම ඉන්න හදන්න එපා කවුරු. මේ නිදහසේ ඉන්න බෑ. මේ තරම් විසි තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. මොකද හැම තප්පරයක්ම අපි කැප කරනවා පිනයි කුසලයේ පිනයි කුසලයේ පිනයි කුසලයේ කරා. මොකද අපි දන්නවා මනුස්ස ජීවිතේ තියෙන වටිනකම බොහොම ටික කාලය තියෙන්නේ. ඒක නිසා පිනයි කුසලයේ පිනයි කුසලයේ. ලෝකයට යහපතත් මට යහපතත් කියන සංකල්පේ තමයි යන්නේ. ඉතින් මට යහපත කිව්වේ නිවන කර ගැනීම නිසා. ඒක කරගන්න එක ලෝකයට යහපත සලසන දාට හොඳට පිම්පිරෙනවා. ඒ පිනෙන් මේ කටයුතු කරගත්ත හැකි. ඉතින් ඒතකොට සසවන මහතුන්ටවත් නොමද ගරුතර. මොකද මේ උතුම් මනුස්සයන් ඇසුරු කරන පිළිසෙට දින දින පුරුදු වීමෙන් කෙරෙහි අනදර මොකද වෙන්නේ? උතුම් මනුස්සයන්ව නිරන්තරයෙන් මේ කොච්චර උතුම් මනුස්සයෙක් නිරන්තරයෙන් ඇසුරු කළත් මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට ඒක සාමාන්‍යකරණයට ලක් වෙනවා. ඒක තමයි ඉතින්. තථාගතයන් වහන්සේ එක්ක මත්තාවක් දකින්න ලැබුණා නන්නේ. ඈ මොකද්ද ඔබ දිතන්නේ? එක 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 මොහොතක් එක තප්පරයක් දකින්න හම්බුණා. අනේ බුදුගුණ සමහර උතුම් පිරිස් බුදුගුණ සජ්ජා කරනවා ලක්ෂ 10ක් කෝටියක් සජ්ජාන කරන මොකද එක තප්පරයක් බුදුහාඳුරංග පේනවා කියලා විශේෂ මොකක් හරි තියෙන මතයක් සමාජයේ. ඉතින් ඒකට අනුකූලව ඉතින් එහෙම කරන උතුම් ඉන්නවා. අපි එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව අපිට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මාව නෙමෙයි ධම්ම දැකලා එතකොට මුලට මාව දැක ගන්න පුළුවන් ඒ කියලා. ඉතින් අපිට අපේ ගුරුවරු එක දේශනලා තියෙනවා. ඒක නිසා අපි තථාගතයන් වහන්සේව දකිමින් ඔහොම සතුටින් ජීවත් වෙනවා. ඒක තප්පරයකට නෙමෙයි මුළු ජීවිත කාලෙම දකිමින්. ඒක තප්පරයක් දකින්න තියෙනවා හොඳයි නේ. තප්පරයක් දැක්කයි කියන්නේ. ඊට පස්සේ ඔබව පත් කරන අග්‍ර උපස්ථායක වශයෙන්. දැන් මක් වේද? එක දවසක් දැක්කයි තව කතා බහ කළා. දෙවෙනි දවසේදී වෙන තුන්වෙනි දවසේ පූජා කිරීම කටයුතු ඒ ටික ඔක්කොම කළා. ඒම කළා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඔන්න ඕක සාමාන්‍යකරණයට ලක් වෙනවා. අර වටින උතුම් මිනිසයාගේ තියෙන ඒ වටින උතුම් ගතිය කියන එක අමතක වෙලා යනවා. මොකද ඒක ගෞරවයෙන් නැතිකම නෙමෙයි. ආදර ගෞරව නැතිකම නෙමෙයි. ඒක සාමාන්‍ය කරන්නේ ලක් වෙනවා. දැන් ඔබට ශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ මහා පුදුම උතුම් වස්තුවන්නේ. ඔබට බාර දුන්න ශ්‍රීමා බෝධි. ඔබ මාස දෙක තුනක් ඔබ තමයි තේවාව කරන්නේ ඔක්කොම කරන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මම කියන්නේ තේවාව කරන උතුම් ස්වාමීන් වහන්සේලා එහෙම කියනව නෙමෙයි මේ. කොහෙන් හරි වැරදිට අල්ලගත්තොත් එහෙම කියන මේ හැම එකක්ම හදනවා. මොකද වෙන්නේ? කියන වචන වල පාව වෙනසක් එන එක නැද්ද? මුලින් කියන්නේ ශ්‍රී මහා බෝධි හාමුදුරු. ටික දවසක් මම ශ්‍රී මහා බෝධිට මේ මට අද තියෙනවානේ බෝධි වැඩ කරන්නේ. ශ්‍රී කැලලත් කැපිලා ගියා. වෙනවද නැද්ද? වෙනවා. ඒක තමයි සාමාන්‍ය විදිහ. තථාගතයන් වහන්සේගේ සමයේ සමහර භික්ෂුන් වහන්සේලා හිටියත් වින්වදනේ. තථාගතයන් වහන්සේත් එක්ක වැඩිද්දි ස්වාමීනි මේ පාර ළඟයි මේ පාරෙන් යන් කිව්වා. මේ තුන් මං හන්දිය. තථාගතයන් වහන්සේ දේශනා කළා ඔය පාරේ ගල් මුල් වැඩි ගිනි දුර්ග වැඩි අපි මේ පාරේ යන්. නෑ නෑ ස්වාමීනි මේ පාරේ යන්. තථාගතයන් වහන්සේ ආයික මේ පාරේ යන්. එහෙනම් ඉතින් ඔබ වහන්සේ ඔය පාරේ යන්න මං යන්නම් මේක කියලා තිබ්බ පාත්‍රේ හන්දිය මැද්දේ බිම තියලා ගියා.
සසබන මහතුන්ටවත් නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර. පිටුතනේ ඒක පුද්ගලෙන් විතරක් නෙමෙයි ධර්මයටත් එහෙමයි. ඒක මහා හෙනයක්. අර කම්මැලේ ඉන්න බල්ලා වගේ කියලා කියන්නේ කම්මැලේ ඉන්න බල්ලට හෙන ගැහුවට වැඩක් නැහැ නේ. හේතුව මොකද? ඒක හෙන ගෙහින්න සද්දේ අර යකඩ තල්ලන සද්දේට පුරුදු වෙලා ඊට පස්සේ ඒක ගානක් නැතු යනවා පිංගල. පළවෙනි එක ගහලා දිනන් දුවන්නේ නැති නේද? කිනිහිරේ ඉඳ කිනිහිර ගහන වෙලාවට මක් කරන්නේ නැද්ද? බල්ලා දුවන්නේ නැති කියලා ඇඳක් අතේ හැංගෙන්නේ නැති. නමුත් ඒකට හුරු වුණා. ඒ හුරු වුණාට පස්සේ පිංගතනේ ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. හෙනයක් ගැහුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. බල්ලා නිදි. ඔබටත් එහෙම වෙනවා. බල්ලා නිදි වෙනවා අනිවාර්යයෙන්. මොකද මේක වැදිලා ගානක් නැති යනවා. ඊට පස්සේ බල්ලා නිදි. දැන් මේ එන ගහනවා. කුණු ගගා ගහනවා එන. බලන්න. බල්ලා නිදි. ආයුනේ මොකක්ද අර සසබොන මහතුන්ටවත් නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර. නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර හතර වටේටම සුවඳ විහිදෙන සඳුන් අරටු හිමවන වසන වැදි අඟනෝ කෙරෙති දර. හිමාල වනාන්තරයේ වාසය කරන වැදි කාන්තාවෝ දරට දාන්නෙත් මොකද්ද? අර සඳුන් හර. මොකද නිතර ඇසුරේ ඉන්න නිසා ලොකු වටන කමක් නැහැ. දහමත් ඒ තත්ත්වයට ආවොත් පින්වතුනි ආයි ඔබට වැඩක් නැත යා. ඒකයි මම කියන්නේ. දැන් මේ හැම දෙයක්ම අපේ ස්වාමීන් වහන්සේලාගේ හදනවා. ඒ කියන්නේ අපි හැදිලා හදනවා. නැතු මේ ඔබ වහන්සේලා හැදෙන්නකෝ අපි ඉන්නම්කෝ. ඒ සංකල්පක නැන්නේ මොකද හේතුව? මුලින්ම නිවන් දකින්න ඕනේ කාටද? මට. ඔබ නිවන් දැක්කත් එකයි මට නැතත් එකයි. මටයි ඒක කරගන්න ඕනේ. ඒ නිසා මුල්ම කෑල්ල කන්නේ කවුද? මම. ඒකයි ස්වභාවය. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අත්තාන මේව පටමන් පති රූපේ නිවෙසේ. යතඤ්ඤ මනුසාසෙය නකිලිසෙය පණ්ඩිත. ඔකයි තියෙන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ අනිත් අයට දේශනා. එහෙනම් අපි ඉස්සරහට එන්නේ නැතුව පින්වදෙනි අපි දේවල් කරන්නේ නැතුව තව කෙනෙකුට කරන්න කියන්නේ. එහෙනම් මේ දේවල් පවා පින්වදෙනි අපි මේ අපේ ස්වාමීන් වහන්සේට අනගාරික පින්ව සීල දෙනාටම කියලා දෙනවා. මේ ධර්ම පරිශීලනය කරන්න ඕනේ විදිය. මහා ශ්‍රේෂ්ඨ ධර්මයක් පින්වද. මේ අපි කතා කරගෙන ආපු ධර්ම. ඒක තව ටිකක් ගැඹුරට අරන් යන්න පුළුවන්. ඒ ගැඹුරට ගියාට පස්සේ පින්විතනේ මේ ලෝකේ පේන්න පටන් ගන්නවා. මේ හොඳට මේ ඇඩ් දෙකට පේනවා වගේ පේන්න පටන් ගන්නවා පින්විතනේ. භාවනා කළා නෙමෙයි. දැහැන් වඩලා නෙමෙයි. ප්‍රඥාවෙන් මේ ලෝකේ පේන්න පටන් ගන්නවා පින්විතනේ. ඒ තැනට ඔබ අරයි යන්න පුළුවන්. එකම පරහයි තියෙන්නේ. මොකද්ද? සුදු ගතියෙන් ඉඳ ඉන්නේ නැද්ද කියන එක. එතකොට බලන්නේ නම් අර මම කියන තැනට ඒ මම කියන හැඟීමෙන් පටන් ගත්තට පස්සේ පින්විතනේ මේ ලෝකේ තියෙන ඒවා ඔක්කොම තමන් දෙසට ඇද ගන්න පටන් ගත්තා. ඒක නේ හරියට මහා කාන්දම් බලයක් වගේ හැම එකක්ම තමන් දෙසට හැදිලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න පින්විතනේ මෙච්චර හොඳ ඔබ මේ බණ අහන නිවන් දකින්න ඕනේ කියලා අදිස්ථාණයෙන් ඉන්න මේ ඔබ මම දෙසට කොච්චර දේවල් ඇදගෙන තියෙනවද කියලා. මම කියන්නේ තැනට දේවල් ඇදිලා තියෙන නිසා නේද පින්විතනේ අද මේ රටේ ප්‍රශ්න ඔක්කොම? මැති ඇමතිවරු කියන පිරිස් කාගේ දෙසට ඇදිලා තියෙන්නේ? මම කියන දෙසට. එතකොට මැති ඇමතිවරුන්ට බනින සාමාන්‍ය ප්‍රජාව කවුරු දෙසට ඇදිලා තියෙන්නේ? ඒත් මම දෙසට. හැබැයි මම දෙසට ඇදගත්තට පස්සේ ඔබ දෙසට ඇද ගැනීම මට රුස්සන්නේ නැහැ. ඒකයි ඔය තියෙන ප්‍රශ්නේ. ඒක නිසා ඔය ප්‍රශ්න වලට කවදාකවත් උත්තර හොයන්න බෑ. තථාගතයන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් උත්තර හෙව්වේ මොනවටද? ඔය ප්‍රශ්න වලට. බලන්න එහෙනම් බෝධිසත්වයන් වහන්සේ නමක් සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ හොයලත් හොයන්න බැරි වුණා නම් ඕවට උත්තර හොයන්න යන්න එපා.
ඔවට උත්තර හොයන්න බෑපෙන්ද. ඕක මේ අදිය තියෙන එකක් නෙමේ හැමදාම ලෝකෙ තිබිච්ච එකක්. ඔබට කවුරුත් උත්තර හෙව්වේ නෑ මෙච්චර කාලෙකට. ඔය හැමෝම කරන්නේ පව් කරගෙන නැවත සතර අපාගත වෙන එක තමයි. රණ්ඩු සරුවල් වෙන හැමෝම බුදුහාඳුර වෙනුවෙන් කවුරු හරි රණ්ඩු වුණත් ඒක පව්. බුද්ධ ශාසනය බේරගන්න මිනි මැරුවත් ඒක පව්. ඒකනේ ඇත්ත කතාව. මිනි මරන්න එපාද නැද්ද කියලා අපිට කියන්නයි තියන්නේ. ඒව කැමති විදිහට කරගන්න. නමුත් යථාර්ථය කියන අයිතියක් තියෙනනේ අපිට. යථාර්ථය තමයි පවක් කළොත් පව්, පිනක් කළොත් පින්. එහෙනම් දැන් බලන්න පින්වතුනි, මේ මුළු ලෝකෙම තමන් දෙතර ඇද ගැනීමේ වැඩ පිළිවෙලක නෙමෙයිද මෙච්චර කල් ජීවත් වුනේ කියලා. මෙච්චර කල් නෙමෙයි මේ මොහොතෙත් එහෙමම තමයි පින්වතුනි. ඒකට අපි ඔබට දොස් කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි දොස් කියන්නේ. ඒක කෙනෙක් නෑ ඔතන දොස් කියන්නේ. අනිත් එක තමයි පින්වතුනි. කෙනෙක් නෑ කියන්නේ මොකුත් නෑ හැම නෙමෙයි. පොඩි පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් මේ දාන්නේ. ඒක නිසා නාට්‍ය යනකම් ඉන්න. එහෙම නැත්නම් මේ දාන්නේ ට්‍රේලර් එක. චිත්‍රපටිය යනකම් ඉන්න. කවද හරි යයි. ඔබට කැමති කැමති චිත්‍රපටි බලන්න යන්න එපා. අරකේ පොඩි කොටසක් දැක්කා කියලා එහේ මේක දන්නේ නැහැ කියලා අරක කියලා මොකක් හරි එකක් දාගෙන බලන්න යන්න එපා. ඊට පස්සේ ඔළුව හොද්ද කරන්න අපිට බෑ. ඔළුවට මොකක් හරි එකක් වැටුනොත් එහෙම පින්වදින ඒක සුද්ධ කරන්න ආයේ ලේසි වෙන්නේ නැහැ. මොකද ඔබ ඊට පස්සේ මති මතාන්තර දරා ගන්නවා. මේක හරිය කියලා දරා ගන්නවා. ඊට පස්සේ සුද්ධ කරන්න බෑ. කියන දේ කරනවා නම් නිවන කළ දෙන්න. නිවන කළ දෙන්නම් කියන්නේ මේවත් බැවෙ නිවන කළ දෙනවා කියලා මට කියන්න බෑ. කියන දේ කරනවා නම් මේ තේර පරම්පරාවෙන් අපිට ලැබිච්ච නියමය ඔබට දෙන්නම්. එච්චරයි. නිවන කළ දෙන්නම් කිව්වේ ඒකයි. හඳ ඔබගේ නිවන මට කළ දෙන්න බෑ. කියන දේ කරනවා නම්. එතකොට එහෙනම් කල්පනා කරලා බලන්න පින්වදින මේ මොහොතේ පවා තමන් දෙතන ඇද ගැනීමේ ලොකු බලයක ඉන්නේ. ඔය තමන් දෙතට ඇද ගැනීමේ බලය නිසා පින්විතනේ පුදුම විදිහට ලෝක සත්‍යයට හානි සිද්ධ වෙනවා. ඒ ඔක්කොම තියාගෙන තමයි පින්විතනේ අපි මේ නිවන් දකින්න යන්න හදන්නේ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ මේ අර සැඩ පරුසව තියෙන මේ ගතිය. එ නැත්තම් මේ ලෝකෙම ග්‍රහණයට අරගෙන මෙච්චර කාලයක් ලෝක සත්‍යයට කරපු අවදාසාධාරණකම් වල ඒ තියෙන බලවත්කම දුරු කරන්නේ. දාන කතාවෙන් මේක ආරම්භ කළේ. උන් අද වැරදිට අරගෙන තමයි පින්වතුනි මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ තථාගතයන් වහන්සේ දන් දෙන්න කියලා. දැන් ඉතින් දන් දෙන්න. එතකොට පන්සල් ටික ඔක්කොම හොඳට හැදෙනවා. අපි තමයි හිඟා කන්නේ ආදි වශයෙන් විවිධ අදහස් මිනිසුන්ට මතුවෙන්නේ. පන්සල් වලට විතරක් නෙමෙයි දන් දෙන්න තියෙන්නේ. දන් දෙන්න කියලා කියන්නේ පින්වතුනි නිදහස් කරන්න. ඔබට නිදහස් කරන්න මොකෝ බැරි නා. ඔබ හිතින් නිදහස් කරන්න ඔක්කොම එකක්වත් දෙන්න එපා. හිතින් නිදහස් කරන්න පුළුවන්. මම කියන්නේ හිතින් නිදහස් කරන්න දමාරු, අතින් නිදහස් කරලා දාන්න දමාරු. තේරෙන්නේ දීපවත් අල්ලගෙන නැද්ද? ආ මෙහෙම හිතන්න ඔබ කුටිය පූජා කළා. ඊළඟ දවසේ යනකොට ඒ කුටියේ තන්නීකර මකුළු දැල් පැඳිලා ඇතුලේ බල්ලෝ läගලා ආදි වශයෙන් එහෙම සිද්ධ වෙලා. ඔබට මොකද හනේ බලන්නක පුතේ මං කොච්චර මහන්සිද පුතේ අර කුටිය පූජා කළේ යන්නේ බලන්නක පුතේ ඒවට කරන දේවල් දෙමු අන්නක පුතේ කියන්නේ නැද්ද? ලේසි නෑ පින්වතුනි. නමුත් මෘදු වෙනවා. ඔබේ පූජාව කළේ ගොඩක් මෘදු වෙලා. ඔබේ ගෙදර ඉන්න බල්ලට හරි කන ටිකක් දුන්නේ පින්වතුනි ගොඩක් මෘදු වෙලා. එහා ගෙදර මනුස්සයට කන ටිකක් දුන්නේ නැත්නම් කොස් ගෙඩියක් කැඩුවට පස්සේ පින්වතුනි ඒකෙන් භාගයක් කපලා ගෙදරට තියාගෙන ඉතුරු භාගය උඩහා ගෙදරට ගිහින් දුන්නේ හිත මෘදු වෙලා. අන්නේ මෘදු වීම අත්‍යවශ්‍ය අංගයක් නිවනට. ඒකයි පින්වතුනි ඔබට අපි හැමදෙස්සම මේ දාන කතාවෙන් ඔබව සමාදම් කරවන්නේ. ඒකෙන් කවදාකවත් වැරදිලා හිතන්නේ වා පින්වතුනි දාන කතාවෙන් ඔබව සමාදම් කරවන්නේ මෙහෙට අද්ද ගන්න කියලා. මෙහෙට අද්ද ගන්න ඔබ වෙන මිසක් වෙන කාටද? ඒකයි මම කියන්නේ මේ ෆෑන් දැමෙ මට ඉන්න නෙමෙයිනේ පින්වතුනි. මං ඉන්න කුටියෙත් මට ෆෑන් එකක් දාලා දීලා තියෙනවා. ඔබ පූජා කරපුව එක. දාන කතාවේ ඔබව සමාදම් කරවන්නේ ඔන්නේ කාරණාව නිසා. දැන් ඔබ දකින්නේ මේ අවුරුදු 230ම පින්වතුනි ඔබට පින් දහම් කරගන්න මේ පින ගැන ගොඩාක් අපි කතා කළා. කතා කර කර ඔබට කාරණාව කිව්වා මේ දේවල් කරන්න මේ දේවල් කරන්න මේ දේවල් කළා ඔබ එන්න ඔබ එනකන් තමයි අපි බලන් ඉන්නේ කියලා. තව කරන්න පින්වතුනි. තව දෙන්න
දන් දෙන්න කියන්නේ පිංගතනි ඔබ අතහැරින්න. ඒ මොහොතේ අතහැරින්න ඒවා. ඒ දැන් ආයි වැඩියට ගන්න එපා. අතහරින්න කියලා කිව්වේ ඔන්න කාර්කේ කියලා කොහෙ නැවතුවා කාර්කගත ඇරිය ගෙදරාව. ඒක කරන්න නෙමෙයි කිව්වේ පිංගතනි. ඔබ අර අතහැරීම කියන එක පුහුණු කරන්න කියලා කියන්නේ. එන අතහැරීමෙන් සතුටටපත් වෙන මේ උක්ත කාරණාවල් සිහිපත් කර කර. දැන් මෙච්චර කාලයක් ලෝකෙට අවඩසාදානකම් කරපු විදිහක් තියෙනවා. මම දෙහෙට ඔක්කොම ඇදගෙන රැස්පත් කරගත්ත විදිහක් තියෙනවා. ඔක්කොම රැස් කර කර ගොඩ ගහගත්තා. ඔක්කොම ගැප් කළා. ඒක දන්නවනේ. විශේෂයෙන් කාන්තාවට දන්නව නේද ගැප් කළා කියලා. ගැප් කරපු නිසා නේද ගැප් එක ඉපදුනේ. ඊට පස්සෙත් ආයි ගැප් කළා නේද? ඒක නිසා නේද සාසනෙට දරුවෙක් ආවේ හරි. ඒක හොඳයි. සාසනෙට දරුවෝ ආපේක හොඳයි. ගැප් කරපේක හොඳයි. නෑ. නමුත් ගැප් කරගත්ත නිසා පින්වතුනි ඒ ගැප් කිරිල්ලට ඒ ණයගේ වනේ තමයි ගැප් පිහිටන්නේ. ඒක තමයි ක්‍රමේ. එහෙනම් මේ ලෝකෙටම තිබිච්ච දේවල් ඔක්කොම පින්වතුනි Taman දෙසට ඇද ගැනීමේ බලෙන් ඇදලා ගත්තා. අදටත් එහෙමයි පින්වතුනි මම කියන්නේ පුළුවන් විදියට අන්න ඒ බෑ නිදහස. හැම තිස්සෙම පින්වතුනි අනිත් අය ගැන හිතන මානසිකත්වයට පත් වෙන එක දානේ. ඒකයි ඔබට අපි එදා කිව්වේ ඔබ දැන් අපි හිතමු දැන් හවසට මොන හරි ගිලම් පසක් කියමු ඔබ ගන්න වෙලාවට මෙහෙන් යනකොට හරි කමන්නේ ඔබට පුළුවන් නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්වදින ගිලම් පස ගන්න ගත්තේ නැති කෙනෙක් ඔබට පුළුවන් නම් ඔබ එකක් අරගෙන ගිහිල්ලා ඒ කෙනාට පූජා කරගන්න. ඒ විදිහට පින්වදින මේ අතහැරීම කියන එක පුරුදු කරගන්න හැම අවස්ථාවකම අතහැරීම කියන එක. ඒතකොට අතහැරීම කියන එක Tamanta අයිති දේවල් වෙන්න පුළුවන් නැත්නම් Tamanta ලැබෙන්න තියෙන දේවල් වෙන්න. ඒක හිතන්න ඕනේ පිංගුදෙන හැමදෙස්සම මේ ලෝක සත්‍යය ගැන මේ හැමෝටම අයිති දෙයක්. මං විතරක් මෙහෙම භුක්ති විඳින එක සුදුසු නැහැ. මෙච්චර කාලයක් මං එහෙම කළා. නමුත් එහෙම සුදුසු නැහැ. ඒක නිසා පිංගුදෙන ඔබට පුළුවන් ඔබ අත හොදන වතුර ටික මේ සතෙකුට ආහාර වේවා කියලා දාන්න අර හැංගීම අරගෙන හිතට. ඒ හැංගීම ගන්නවා හිතට මොකක් කියලාද? මෙච්චර කාලයකට ගැප් කළා. මෙච්චර කාලයකට රැස් කළා. හැම කෙනාගේ වෙනුවෙන්ම තිබිච්ච දේවල් රැස් කළා. දැන් දෙනවා. අන්න එහෙම පිංගුතුනි අර මෙච්චර කල් හරි දැඩිව හිතේ තිබිච්ච අර මහා මාන්නාධික ගතිය අර කියන ස්වභාවයත් එක්ක නැති වෙලා යනවා. ඒ කියන්නේ අර දානේ සමාදන් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ පළවෙනි දේශනාව, ඒ කියන්නේ දේශනාවේ පළවෙනි කොටසේදී ඒ දාන කතාව ගැන දේශනා කළාට පස්සේ පිංගුතුනි මේ මිනිස්යන්ගේ හිතේ තිබිච්ච අර ගැප් කරගන්න තද ගතිය අන්න එක පුරුල් වෙනවා. අපි ගන්න දේශනාව වලට වඩා හරි ප්‍රබලයි ඉන්නේ පිංගුතුනි මේ වෙදින් නොගෙන හේක තරම් කුඩා දේශනාවක්. තථාගතයන් වහන්සේගේ දේශනාවත් එක්ක ගත්තා. දර උන්වහන්සේ කරන දේශනාවෙන් පින්වතුනි හිත සුද්ධ වෙලා යනවා ඉතින් මේ පැත්ත. හොඳට වැටිලා යනවා ඉතින් මෙච්චර කල් කරපු අවඩසාදානකම් මොනවද කියලා ලෝකෙට. ඒ සම්බන්ධව ගැප් කළා. අයිතිකාරකම් කියාගෙන, අයිතිවාසිකම් තියාගෙන. ඔබ හොඳටම දන්නවනේ ඉන්දියාවේ ඉන්න ඉන්දියාවේ මිනිස්සු නේද? ගමන ඉතල වань ඉන්දියාවෙ ඉන්න ඉන්දියාවෙ මිනිස්සු පාකිස්තානෙ ඉන්න පාකිස්තානෙ මිනිස්සු ලංකාවෙ ඉන්න ලංකාවෙ මිනිස්සු මොකද ඉන්දියාවෙ මිනිස්සුගේ සෛල ඉන්දියාවේ හැඩේ තියෙන්නේ ලංකාවෙ මිනිස්සුගේ සෛල තියෙන්නේ ලංකාවේ හැඩේට එහෙමනේ ඔබට නිකමට හිතෙන්නේ නැද්ද පින්වදන සම්පූර්ණ වෙනස් జాතියක් කියලා ඒ කියන්නේ වෙනස්ම ඒලියන්ස්ලා වගේ කොටසක් කියලා හිතෙන්නේ නැද්ද ඕක තමයි පින්වදන වැඩේ මාන්න පොඩි හෙනයක්ද කියලා ඒක නෙමෙයි මේක හිතලා බලන්න පොඩි හෙනයක්ද කියලා ඔය මිනිස්සුන්ට ඔහොම හිතන එක අර අර යාපනයේ ඉන්න දෙමළ මිනිස්සු දෙමළ කියලා හිතන්නේ නැද්ද ඔබට ඒ මිනිස් දෙමළ අර වතු වල ඉන්න මිනිස්සු දෙමළ කියලා හිතන්නේ නැද්ද ඔබට දෙමළ මුස්ලිම් මිනිස්සු තම්බි මිනිස්සු කි මුස්ලිම් මිනිස්සු කි කිය හිතෙන්නේ නැද්ද එහෙම සම්පූර්ණ වෙනස් જાතිය මේ අපේ වූ අර උන් හිතෙන්නේ නැද්ද එහෙම දැන් හිතන බාන්නකෝ පිංගුතුනි කොයි තරම්නම් අවඩසාදාන්න සහිත මානසිකත්වයක්ද මේ හිත ඇතුලේ මෝරන්නේ කියලා ඉතින් එහෙම හිතක් කොහොමද පිංගුතුනි නිවන් දකින්නේ නිවන් දකින්නේ හිත ඔබ නිවන් දකින්නේ නැහැ ඔබෙක් නැහැ නිවන් දකින්නේ නිවන් දකින්නේ හිත ඔය පිරිසුදු කරන්න තියෙන ඔය හිතේ ඔය ගතේ විසඳු ගන්න දෙයක්වත් නැහැ. ඒකට පුළන්නේ සමාගමකට බාර දුන්නාම තමන් කම්පැනිකට. නිවන් දකින්න තියෙන හිත. ඔය හිතේ මොනවද දුවන්නේ කියන එක තමයි පින්දුනේ වැදගත්.
ඒකයි කියන්නේ සුදු මිනිසුන්ගේ පාරාදීසය ඇතුලේ විතරයි නිවන බිහි වෙන්නේ කියලා. මේ ධර්ම වැටහෙන්නේ, මේ ධර්ම අවබෝධ වෙන්නේ ඒකාන්තෙම සුදු මිනිහට විතරයි. ඒකයි මේ හඳුනේ අපේ ඉල්ලීමෙන් හරිස මහත්තයා ඔය වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ. අපිත් කරුණ දෙනවා ඒවට. මොකද ඔය තුලින් විතරයි රහතන් වහන්සේලා බිහි කරගන්න පුළුවන්. තයි 24ක් භාවනා කළත් වැඩක් නැහැ පිංගුදෙනේ, කුහකෙක් නම් ඒ භාවනා කරා. මානසිකත්වයේ කුහක නම් කොහෙද වැඩෙන්නේ? ඒක හැමදෙස්සම කියන්නේ. මහා ධර්මදරුවෝ ඉන්න වෙන්න පුළුවන් මේ නමු කුහකේව. දැකලා නැද්ද එහෙම? මාගවත් ඉබන්නේ කුහක ගති පිංගුදෙනේ පැවිදි වෙන්න කලින්. මම බණ කිව්වේ. මාගවත් තිබුණා. තාමත් ඉතුරු වෙලා ඇති. නැත්නම් අරිහත් වෙන්න බෑ මේ වෙනකොට. ඉතින් හැංගි හැංගි තියෙන ඒවා එළියට අදිනවා. තියෙනවා නම් අදිනවා. තියන්නේ නැහැ බින්දුවක්වත්. අරිහත් වෙච්ච දවසට නෑ. මමත් කොච්චර බණ දැනන් හිටියද? කොච්චර බණ කිව්වද? අවුරුදු 18 ඉඳලා මම බණ කියන්නේ. කුහකද තිබුණ නැද්ද? හපෝ යෝනේ තර. ඒක තියෙන්නේ කොච්චර දහම දැනන් ඉන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කොච්චර භාවනා කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි වැදගත්. කොච්චර ධානයක් තියෙනවද, චතුත්ථ ධානය දින, නේව සංඥා, ඥා සංඥා දින, ඕකත් වැඩක් නැහැ. වැඩක් තියෙන්නේ මෙතනින් ඔය හිත කොච්චර පිරිසුදුද කියන එක. ඔය හිතේ ලෝක සත්‍ය ගැන මොනවද හිතෙන්නේ කියන එක. ඔය හිත තථාගතයන් වහන්සේට වැඩි ඉන්න පුළුවන් තැනක්ද කියන එක. තථාගතයන් වහන්සේ නරාවලක ඉන්න බෑනේ පින්වතුනි. ඔබ කියන්නේ තථාගතයන් වහන්සේව දැන් හද මඩලට ගෙන්න ගමු. ඔය කියනවා. ඔය කන් තථාගතයන් වහන්සේ වැති කිලි වලට ගෙන්න ගමු. ඒක නෙමෙයි කරන්නේ. මොකක්ද ඇතුලේ තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මොහොතක් මොහොතක් නැර හිතන්න. දැන් නෙමෙයි, දැන් හොඳයි. දැන් තථාගතයන් වහන්සේ දැන්නේ වැඩි ඉන්න පුළුවන් නැහැ වාගෙන හරි. නමුත් මොහොතක් මොහොතක් නැර හිතන්න ඕනේ පිළිද. මොකද මොහොතක් විතරනේ ඔක තියෙන්නේ. ඔය හිත කියන්නේ උදා වෙලා වැයලා එන එක. ඕක දැන් අල්ලන්න වෙන එක මොහොතක. සුද්ධ කරන්න තියෙන හිත. පුද්ගලයාම සුද්ධ කරන්න බෑ. පුද්ගලයෙක් නෑ සුද්ධ කරන්න පින්වතුනි. ආයි දැන් මේ ට්‍රේල් එක. සුද්ධ කරන්න දෙයක් තියෙන එක තමයි හිත. උදා වෙලා වැයලා යන හිතක් තියෙනවා. එදා ඉඳලා තිබ්බ එකකුත් නෑ. හරි ලස්සන කතාවක් මේ. ඔබ මම පෙළලා 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 නිදහස් කරවන්නම් අවුරුද්දකට විතර පස්සේ. ඒ නිදහස් කරවන්නේ ඔබ ඔප්පු කරලා පෙන්වුවාට පස්සේ අපි සුදු මිනිස්සු කියලා. ඒක ඔබ කියන්න ඕනේ. නැත්නම් ආයේ ඔබටම තමයි පාඩුව. ඔබම කියන්න ඕනේ ගෘහහදනේ මම සුදු මිනිස්සෙයි. ඊටදී අපි බලනවා. ඉතින් ඔබත් එක හැසිරිලා බලනවා අපි සුදු මිනිස්සෙද කියලා. කේන්ති යනවා නම් අනිත් අයගේ දේ කඩා වඩා ගන්න හිතනවා නම් අනිත් අයට දොස් පරොස් නගනවා නම් අනිත් කෙනාගේ වරද දැකලා ඒ වරද උලුප්පලා එහෙම ඒවට පහර ගහන්න හිතෙනවා නම් මොමගත් ඉතින් ඕන තරම් ඉතින් නැතුව නෙමෙයි. තමන්ගේ වරද වහගෙන අනිත් අයගේ වරද ලොකෝ එළුවට එළියට අරගෙන නේද? ඒවා කිසි දෝෂයක් නැහැ පින්සනේ. අපි ඒවා හදාගමු. මම ඒකයි කියන්නේ. මගේ අතින් ඔබට වැරදි වෙලා ඇති. මම දේශනාව කියපු දේවල් වලට ඔබගේ හිත රිදෙලා ඇති. මට ඕන වෙලාවක කියන්න පුළුවන් ඒකට සම්මා වෙන්න කියලා. හැබැයි මම ඔබගේ හිත රිදන්න හිතාගෙන කිව්ව නෑ. මම ඔබගේ හිත රිදන්න කියලා හිතාගෙන මම ඔබට යමක් කිව්ව නම් ඒකට මට සම්මා වෙන්න. මොකද ඒක මගේ අතින් වෙච්ච වරදක්. ඒක මගේ අතින් වෙච්ච පාපයක්. අන්න ඒක දකින්න පුළුවන්කම තියෙනවනේ සිංහදර. එතන බෑතු බොරුවක් නේ පින්වතුනේ මේ කරන්නේ. මේ මං තමයි තාත්තා. ඔයා තමයි අම්මා. මට මතකයි පොඩි කාලේ සෙල්ලම් කරුව හැටි අපි. අර සෙල්ලම් ගයක් හදන්නේ මේක තමයි අපේ ගේ කියලා පොල්ලත් අක්කු උඩින් දාලා එහෙම කරලා හදාගන්න. මේක අපේ ගේ. මේ මං තාත්තා, ඔයා අම්මා, මේ අපේ දුවයි පුතයි. තව එක හතරට නවල දාලා ඌ බල්ලා ගෙදර. මදක සෙල්ලම් ගියක් නේද? ඔන්න ඔයගේ සෙල්ලම් ගියක් තමයි ඔය තියෙන්නේ. හිතනව නේද අම්මා කියලා? හිතනවනේ අම්මා කියලා. මම අම්මා. එහෙස
මන් තාතගල හිතනනේ හිතනවා හිතනවා ඔක්කොම හිතනවා අන්තිම හිතේ ඕක පොඩ්ඩක් ඔය හිතන එක පොඩ්ඩක් විතර ගැස්සුනොත් එහෙම හිතේ මන් සක්විති රජුරෝ කියලා. එහෙම අයව ඔය සමාජේ තියන්නේ, එහෙම අයව තියන්නේ වෙන සමාජයක. ඒකට කියනවා පිස්සංගොටුව කියලා. නාම රූප වලින් සත්වෙක් පේන අය පිස්සු නෙමෙයි. හැබැයි අනිත් අයට පේන්නේ නැති එකක් පේන අයට කියනවා කවුරු කියලාද? පිස්සු කියලා. ඒක තමයි මේ ලෝකේ යන ස්වභාවය. ඒ දැම්මෙත් තව මොකද? තව පොඩි කොටසක් පේන්නේ. ඔය ඔක්කොම ඉන් ඩීටේල්ස් කතා කරනවා. එකක් ඕනේ හැබැයි. සුදු මිනිසුන්ට පමණයි. අර වැලීඩියන්ට පමණයි කියලා ගහපේ ඒකයි. ඒ වගේ සුදු මිනිසුන්ට පමණයි. ඔබට බොරුවට එන්න පුළුවන් ඔන්න මන් සුදුයි මේ බලන්න කියලා දත් ටිකක් වෙනගෙන එන්න පුළුවන් සමහරට. හැබැයි ඔබ පරදිනවා. මොකද හේතුව? ඊට පස්සේ සසබන මහතුන්ටවත් නොමද ගරුතර කියන තැනට වෙන්න. මොකද දහම අහන වහන එකක්වත් තේරෙන්නේ නැහැ. අන්දිම වෙලේ ඒක හුරු වෙනවා. හුරු වෙනවා කියනවාද? ඊට පස්සේ ගහන්න නැත යනවා. බල් කම්මල ඉන්න බල්ලට වගේ කොච්චර කරත් තේරුමක් නැතු. ඒක ඒක දැනෙන්නේ නැහැ දැන්. ඒකේ තියෙන රසය ගියා. එහෙමනම් බින්දුතනි අපි හොඳට තේරුම් ගමු මේ ඕනේ නම් නිවන කරාට මම ඇහුවේ ප්‍රශ්නයක් ඇහුවේ ඔබගෙන්. හිතට එකගව හිතින්ම උත්තරේ ගන්න කියලා. ඔබට නිවන කරගන්න ඕනේද? ඇත්තටම ඕනේද? ඒක තමයි මුලට ගන්න ඕනේ. ඕනේ නම් ඒ වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න ඕනේ කැපකිරීමක් කරන්න කැමතිද? ඒ වෙනුවෙන් අපි ඔබගේ දරුවව ඉල්ලන්නේ නැහැ. ඔබට නිවන් දකින්න ඔබගේ දරුවව ඉල්ලන්නේ නැහැ බින්දුතනි. ඔබගේ දරුවව බේරගන්න ඔබගේ දරුවව ඉල්ලන්නේ. ඔබ දරුවා පූජා කළා කියලා ඔබට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න හොඳ මාර්ගයක් හැදිලා එනවා. දරුවා ඉන්නවනේ. දැන් මෙතන ඉන්නවා සමහර අම්මලා. ලොකු පුතයි පොඩි පුතයි බාලම පුතයි තුන්දෙනාම පැවිදිලා මහත්යත් පැවිදිලා ඉන්නේ. ඒක නිසා පොඩි පුතා සතියකට එකපාරක් බණ කියනවා. දෙවෙනි පුතා එකපාරක් බණ කියනවා. ලොකු පුතත් එකපාරක් බණ කියනවා. ඒ අම්ම තරම් වාසනාවන්ත අම්ම කෙනෙක් තවත් නැහැ. එක පුතේ කියනවා සුදු මිනිස්සු වෙන හැටි. අනිත් පුතා කෙලිම නිර්මල ධර්මයේ කතා කරනවා. අනිත් පුතා පැවැත්ම කරගෙන යන විදිය ගැන කතා කරනවා. කොහොමද මේ ගති පැවැතුම් පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඊළඟට මොනවා හරි ඔය ජාතක කතා ආදි වශයෙන් මේ දේවල්. ඉතින් ඒ තරම් පින්වන්ත අම්මල කොහෙද ඉන්නේ? හේතුව මොකද්ද? සියල්ල දුන්නා. හැබැයි තව තියෙනවා දෙන්න නිවනට යන්න. ඒ තමයි අර තමන් දෙතට මෙච්චර කාලයක් ආකර්ෂණය කරගත් ඒවා අන්න ඒවා අතාරින්න. ආයි මං කියනවා ඒ කිව්වේ භෞතික වස්තු අතාරින්න කියලා නෙමෙයි. මේ කියන්නේ පින්වදනේ හැඟීමක් අතාරින්න කියලා. එහෙනම් මං කියන්නේ මේක කොච්චරට තේරුම් යයි දන්නේ නැහැ ඔබට මේ කියන එකවත්. එහෙනම් අනිත් එක මොනවා ගැන කතාද? මේ කිව්වේ ඔබගේ ගේ අතාරින්න නෙමෙයි. මේ කිව්වේ ඔබගේ දරුවන් අතාරින්න නෙමෙයි. මේ කියන්නේ පින්වතුනි තමන් දෙසට ඇද ගැනීමේ ලොකු බලයක් එක්ක මේ ලෝකේ තියෙන දේවල් අදින හැඟීමක් තියෙනවා. මට අයිති කියලා. මේ අනිත් අය පිටස්තරයෝ කියලා. අන්න ඒක නැති කරගන්න. ඔන්න ඕකට සටන් කරන්න. ඒක ඇහුවේ කැප කරන්න ලෑස්තිද කියලා. හැමෝටම පැවිදි වෙන්න බැරි වෙයි. දරුවෝ ඉන්නවා. අපි ඒක කැප කරන්න කිව්වේ නැහනේ. නිවන වෙනුවෙන් ඔබට ජීවිතය දෙන්න ඕනේ නැහැ පින්වතුනි. කැප කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි දසාකුසලෙන් වෙන් වෙන්න උත්සාහ කරන්නේ. ඒක මහා පුදුම කැපකිරීමෙන් කරන්න දසාකුසලේ කරන්න එපා. Tamanට මොන ලාභයක් ලැබුණා. එතකොට ආයෙ අර ප්‍රශ්නේ අහගන්න ඕනේ මට මොකද්ද ඕනේ කියලා. දැන් මම ඔබෙන් අහුව ඔබට මොකක්ද ඕනේ කියලා. මට නිවන කරගන්න ඕනේ. ලක්ෂ 10ක් තියෙනවා ගන්නවද? ලක්ෂ 10ක් කෝටියක් තියෙනවා. කෝටියද නිවනද? කෝටියද නිවනද? මොන කෝටිද වෙන්නේ? ගෑස් සිලින්ඩරේද නිවනද? අවංකව කියන්න දැන් මේවා සුදුසුත් නෑ කියන්න. මොකද මිනිස්සු පීඩාවෙන් ඉන්න වෙලාව. ඔබ පීඩාවෙන් නැතුව ඇති කියලා හිතලා මම කියන්න. වෙන්නේ දැන් ඔය කොහේ හරි එකතු වෙලා හන්දියක් මැද්දට මේ තරුණ කොළු ගරු ගැටව ටිකක් ගැටිසියෝ ටිකක් එකතු වෙලා
වයසක මිනිස්සු ඔන්න එකතු වෙලා ඇති. ඔය පිරිස එකතු වෙලා කාට හරි බයින්න හරි කාට හරි පක්ෂව කතා කරන්න හරි මොනවහරි කරගෙන පිළිගන්නේ දනු මුගුරු දරාගෙන මිනිස්සුන්ට බැන බැනා හෝ කේන්තිය පතුරවමින් මේ කරන්නේ පින්වතුනි තමන්ගේ නිවන පාවල දෙන එක නෙමෙයිද? මෙතන ඉතින් ඉන්න මානව හිතවාදියෙකුට එහෙම හිතන අමුතු මානව හිතවාදියෝත් ඉන්නවනේ. ඒක හිතන්න පුළුවන්. එහෙම කියන්න එපා හඳුනේ. මෙතන රටේ ලෝක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අන්සලා දන්නේ නැහැ. ඔබ අන්සලා පින්ට කකා ඉන්නේ. ඔබ අන්සලාට ඔක්කොම ගෙනා දෙනවා. අපිනේ ප්‍රශ්න වල ඉන්නේ. ඉතින් මට කියන්න පුළුවන් බොහොම හොඳයි මහත්තයා. බොහොම හොඳයි. මහත්තයා කරගෙන යන්න. මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. මහත්තයා කරගෙන යන්න. පොඩි කාලේ අපේ මාමගේ මම හාවන්ට හරි ආසයි පොඩි කාලේ. ඒකෙන්ද මම යනකොට වල් හාවෙත් පැන්න අපේ මාම කිව්වා මිකපම් මිකපම් පුතේ ඇඟිල්ල ටක් ගල නතර වෙනවා කියලා එක. නියන් තාගෙන වික්ක. ඕකම නෙමෙයිද ඒ කරන්නේ? මම පොඩි කාලේ කරපු එකම නෙමෙයිද ඒ කරන්නේ? පින්ද නිකන් අපරාධ දස අකුසලයේ කරගන්නේ ඔය. දස අකුසලෙම වෙනවා ඔය. ඔබ හිතනවාද ඔය පිරිසක් එකතු වෙලා ඉන්න තැන කාමුක හැසිරීම වෙන්නේ නැහැ කියලා? පින්ද කාම ලෝකයේ මිනිසුන්ට කාමෙන් නැතුව ජීවත් වෙන්න බෑ. ඒවත් ඔය වෙනවා. මේ කාගවත් නොවන කෙනෙක් කාගවත් මේ මහත් එක්ක එක ඕන තරම් ඔය කාමුක හැසිරීම වල එදෙන නැති ඔය තැන් වල ඉන්න බෑ මින් පින් වෙන මිනිසුන්ට ඒව නැතුව. පෞරුෂ වචන කියන්නේ නැද්ද පින්ද? හිස් වචන නම් කතා කරන්නේ නැතුව මිනිස්සු හිස් වචන කියන්නේ ඒ ගැන කතා කරලා නැන්නේ නේද? පෞරුෂ වචන කියන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? දැන් ඔය කියන්නේ ඔක්කොම ඇත්ත වෙන්නේ නැද්ද? කා ගැන හරි ඇමතිවරු ගැන හෝ වේවා රාජ නිලධානීන් ගැන හෝ වේවා විපක්ෂයක් ගැන හෝ වේවා ඔය කියන්නේ ඔක්කොම ඇත්ත වෙන්නේ නැද්ද? එකම බොරුවක් වත් නැතුව ඇද්ද? එකක් හරි ඇතනේ චුට්ටක්. එහෙනම් ඒකෙන් පාපේ වෙනවද නැද්ද? මම මේ පෙන්වන්නේ පිංගතුනි රට වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඔය මොකුත් නෙමෙයි. ඒව වෙනස් වෙන්න ඕන නම් වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ නැත්නම් වෙනස් වෙන්න ඕනේ නැහැ. රාජ්‍ය පරිපාලනය ගැන මට කිසිම දැනුමක් නැහැ. හැබැයි මට දැනුමක් තියෙනවා පිංගතුනි මිනිසුන්ගේ නිවන දැකීම ගැන. මේ සත්‍යය නිවනට යාම සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා. ඒ දැනුමට අනුකූලව තමයි මම කියන්නේ. පින්වතුනි යමෙකුට නිවන කරගන්න ඕන නම් ඕවා කළා හරියන්නේ නැහැ. එහෙනම් දැන් ඔබගේ ප්‍රශ්නට ආයෙ එන්න. නිවන කරගන්න ඕනද? බොරුවට අතීස්සොත් නෑ. ඒක ඇගිව අත උස්සන්න එපා කියලා මොකද ඒ අත උස්සන්න කිව්වොත් එහෙනම් මෙතන එක්කෙනා අත උස්සන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? බැලුවා? එස්සා. හේතුව මොකද? නැත්තම් නිකන් මහානෙට හරි නෑනේ. මේ හැමෝම නිවන් දකින්න ඉන්නේ. මං විතරක් එහෙම හොඳ නෑනේ. මාත් පොඩ්ඩක් උස්සනවා. මෙතනින් අහන්න. අහන්න විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ඕනේ පාඩුවක් විඳින්න කැමතිද කියලා. Tamanta samaharata pingutuni kootiyak hambenne ida tiyenawa. හැබැයි ඒ කෝටියක් හම්බෙන්න නම් ඔබට බොරුවක් කියන්න තියෙනවා. මිනිස්සු ටිකක් මේ පීඩාවට පත් කරන බොරුවක්. ඔබ ඒක කරන්න ලෑස්ති නම් ඔබ නිවන තෝරගත්ත කෙනෙක් නෙමෙයි. දැන් ඔබට හිතේ නේද නිවන කරගන්න බෑ කියලා. බෑ. මං ඉස්සර හිතන් හිටියා මේ ලෝකේ හැමෝටම පුළුවන් කියලා. අද මං කියන මේ ලෝකේ එකෙකුටවත් නිවන් දකින්න බෑ. හේතුව මොකද්ද? ඔය කියන වසල ගතිය හින්දා. වසල ගතියෙන් අයින් වුණා නම් සුදු මිනිස්සෙක් බිහි වුණා නම් පින්වතුනි මේ තුන් ලෝකෙන්න ඕන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. තිරිසන් සතාගේ ඉඳලා පල්ලෙහා නිවන් දකින්න බෑ. හේතුව ඒකුගේ දෘෂ්ටි වෙනස් කරන්න බැරි නිසා. සුගති සත්‍යයාගේ දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා ඔය දරාගෙන ඉන්න දෘෂ්ටි අයින් කරන්න පුළුවන් වෙන දෘෂ්ටියක් ගන්න. නැත්තම් කරන්න බෑ පින්වතුනි. එහෙනම් මම ඔබට කියන්නේ ඔබ සුදු මිනිහෙක් කියන ලෑස්ති නැත්තම් නිවන් දකින්න සූදානම් වෙන්න එපා. වැඩක් නැහැ. ඔබ චෛත්‍ය කෝටියකන මල් පූජා කළත් වැඩක් නැහැ පින්වතුනි. වසලෙක් නම් කුහකයෙක් නම් අනිත් අයගේ දියුණුව දකින්න බැරි නම් මොකද කියන්නේ ඔබ? මෙච්චර කාලයක් අපි හිටියා හන්ද නේද? මෙහෙම දේවල් උන්නේ නැහැ. මේ අවුරුදු දෙකටම වෙනවමයි. කොහමත් එහෙම නේද? අපි දේශනාව පටන් ගත්තොත් අහස පොළොව කම්පා වෙන්න එපා පින්වතුනි. මොකද හේතුව? මේ සම්පූර්ණයෙන්ම වෙනසක් ඇති කරන්න යන්නේ. මාරතල කම්පා වෙන්න ඕනේ පින්වතුනි. මොකද හේතුව? මේ චිත්ත සන්තානවල වෙනසක් ඇති කරන්න යන්නේ. මට ඕනේ නැහැ මුළු ලෝකෙටම බණ කියන්න. මට ඕනේ පින්වතුනි මේ දෙන්නෙක් හරි කම නැමේ පුටුවේ ඉඳන් ඉන්න මනුස්සය මේ ඇවිල්ලා කවුරු හරි ඉන්නවනම් අන්න ඒ කෙනාට ඒ යහපත කරලා දෙන්න. අපි අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා නම් අන්න එක කියලා දෙන්න. අපේ වෙච්ච වෙනසක් තියෙනවා නම් අන්න ඒ වෙනස සිදු කරගත්ත හැටි කියලා දෙන්න.
වෙන කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම එකම එක ඉල්ලීමයි කරන්නේ. බොරුවට ඉඳගෙන ඉන්න එපා. අපරාධේ නෝ පුටු. මං කියන්නේ වෙනස ඇති කරගන්න ලෑස්ති වෙන්න. ඔබ අභ්‍යන්තරයෙන් හිතන්න මම කොහොම හරි මම මේ වෙනස ඇති කරගන්නවා කියලා. ඔබට නිවන කරගන්න ඕන නම් පිටින් ඔබට ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන්න ඕනේ. මොන ලාභය වුණත් කැප කරන්න පුළුවන්. සමහරට දරුවෝ දවස් දෙකක් බඩගින්නේ ඉන්න ඔබ නිවනට යන්න මහා අදිස්ථානයෙන් කටයුතු කරන නිසා ඔබට ඒ පාපේ කරන්න බෑ. හැබැයි ඔබ ඒක කළොත් ඔබගේ දරුවන්ට කුකුල් මස්සක බත් කෑ හැකි. නැත්නම් සම්බෝලයක් එක තමයි බත් දෙන්න වෙන්නේ. තමන් සම්බෝලිකුත් නැ නිකම් බත් දෙන්න වෙන්නේ. ඔබ ඔබගේ දරුවන්ගේ ඔළුව හදලා තියන්න පින්වතුනි පුතේ සම්බෝලෙක බතු නෙමෙයි ඔබ බඩගින්න ඉතහල්ලා මොන හරි වතුර ටිකක් බේල හිටහල්ලා හිඟා කාපල්ලා කුණු බක්කේ හොයාගෙන කාපල්ලා හැබැයි පව් කරන්න එපා කියලා. හේතුව පින්වතුනි අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ අපිට තියෙන ලොකුම චාන්ස් එක තමයි මේ මනුස්ස ලෝකෙ අපිට නිවන කරගන්න පුළුවන්. ගැට්ටේ හැපිලා නතර උනේ කියන්නේ ඒකයි. සතර අපායේ ගැට්ටේ වැදිලා නතර වෙලා තියෙන පින්වතුනි මනුස්ස ලෝකෙ කියන්නේ ගැට්ටට පොඩ්ඩක් මෙහෙන් තියෙන එක. මන් සබඳාමෙන් හැම එකක්ම සනාථ කරනවද නැද්ද කියලා කියන එකට අර පාර්ලිමේන්තුව වගේ. මම කියන්නේ ඔබගේ ජීවිතේ වෙනසක් හදාගන්න. අර මිහිපිට ඉන්න පින්වදෙනි මනුස්ස තිරිසනෙක් වගේ වෙන්නේ නැතුව මනුස්ස දෙවි කෙනෙක් වගේ කටයුතු කළොත් අපිට ඒකාන්තයෙන් මේ නිවන කරගන්න පුළුවන්. ඒක ඔබගේ චිත්තඅභ්‍යන්තරෙන් වෙනස් විය යුතුමයි. නිවන ඕන්න. ඔන්න ඔච්චරයි තියෙන්නේ. නිවන ඕන්න. නැත්තම් බොරුවක් කරන්නේ. තනි කර බොරුවක් කරන්නේ. චිත්තඅභ්‍යන්තරේ වෙනස් කරගන්න. මම කියන්නේ එක සිතුවිල්ලක් නෙමෙයි පින්වතුනි ඔබගේ සිතුවිලි සමුදායම් වෙනස් කරගන්න. දැන් ලොකු වැඩක් තියෙනව නේද කරන්න? ඕක ඇස් දෙක පියාගෙන කරන්න බෑ. ඒක තේරෙනව නේද? භාවනා වැඩසටහන් ටික යයන් අංගේ කියලා අර පොට්ටනියක් එල්ලගෙන ආවට වැඩක් නැහැ තේකට. හත් දවසේ භාවනා, තුන් මාසේ භාවනා, අවුරුද්දේ භාවනා කියලා පින්වතුනි පොට්ටනි මලු කරගහගෙන ආවට වැඩක් නැහැ. එක දවසක් ඇති පින්වතුනි තමන් වෙනස් කරගන්න. ඒ වෙනස හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබව විශ්වාස කරලා තමන්ගේ දරුවෝ ටික ඔබ ගාව දාලා යන්න පුළුවන් මානසිකත්වයක් හදන්න අනිත් අයගේ. මෙන්න දෙයක් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් එතනවත් දාලා යන්. කියන තැන නෙමෙයි. මෙතන දාලා යන්නේ. ඒ පින්වතුනි අපි ගැන තියෙන විශ්වාසයටනේ. මේ තමන් ආදරෙන් හදා වඩා ගත දරුවන් මෙතන අතල්ල යන්නේ දෙමාපිය. අද මට කැට තියන්න පුළුවන් පින්වදින මං ගාව මේ තුන් ලෝකෙ ඉන්න ඕන කෙනෙක් තියලා යන්න පුළුවන් කියලා. ඔබ මං කියන්නේ වෙනස හදාගමු. බින්දු මාත්‍රයක්වත් තව කෙනෙකුට හිංග හිංසාවක් කරන්න දෙ වෙනස. මේක හදාගන්න පුළුවන් පින්වත. මං මේ කියන්නේ අරිහතුන් වහන්සේගේ ස්වභාවය නෙමෙයි. අරිහතුන් වහන්සේගේ ස්වභාවය කියන්නේ ඊට වඩා මහා ශ්‍රේෂ්ඨ ස්වභාවයක් පින්. මං මේ කියන්නේ අපි හැමෝටම හදාගන්න පුළුවන් දෙයක්. ඒක මට්ටමකට යනකම් ওই දින කුණු ගතිය අපි අයින් කරගන්න. තව කුණු ගතියක් විතරනවා ඒ ටික තමයි පින්වතුනි අර කියපු අවසාන කොටසෙන් කරන්නේ. දැන් අපි ගේ දාන කතා. ඊළඟට සීල කතා යනවා. සග්ග කතා යනවා. කාමේ ආදීනව කතා යනවා. බලන්න දැන් කාමේ ආදීනව කතා වගේ එනකොට පින්වතුනි පාපෙන් අයින් වෙන්න ගොඩක් දුරට කරුණ සැකසෙලා ඉවරයි. නෙක්ඛම් මේ ආනිසංස කතා යනකොට පින්වතුනි ඒකේන කාමේ අතහැරලා ගොඩක් දුරට අන්නේ කාමයෙන් ගොඩක් දුරට වෙන් වෙච්ච කෙනාට පින්වතුනි සතාගතයන් වහන්සේ සාමුක්ඛාන්තික දේශනාව සිද්ධ කරනවා චතුරාර්ය සත්‍ය දේශනාව. නමුත් අපි කරන්නේ මොකද ආපු ගමන් චතුරාර්ය සත්‍ය දේශනා කළා. අනිච්ච දුක්ඛ දේශනා කළා. පරිසමුප්පාද දේශනා කළා.
මේ දේශනා කරන කරුණු වශයෙන් හැමෝටම මතක හිටිනවා දේවල්. නමුත් ඇතුළ පිරිසිදු වෙන්නේ නැහැ. මොකද හේතුව පිරිසිදු කරන්න යනකොට පින්වතුනි අනිත් පැත්තෙන් අර ප්‍රතිපක්ෂ බලවේගයක් ඇවිදින්න. අරවා සම්පූර්ණයෙන් විනාශ කළා දාන. ඒක නිසා අපි විසින් කළ යුත්තේ පින්වතුනි මෙන්න මේ ඇතුළ උත්තරීතර පින්කෙතක් හදාගන්න එක. අනුත්තර වූ පුණ්‍යක් ශ්‍රේෂ්ත්‍රය කියන එක හදාගන්න එක. ඕක තමයි අමාරුම වැඩේ. ගොවිතැන් කරන හැමෝම දන්නවා. අමාරුම වැඩේ තමයි කුඹුරු කොටලා ඔක්කොම කල්ලි වෙලා බිත්තර වීහින කල් කුඹුර හදාගන්න ටික තමයි අමාරු. ඊට පස්සේ තියෙන්නේ වීටිකේස අවශ්‍ය වෙලාවට වතුර ටික පොර ටික දැම්මා බලන් හිටියා. මුල් කාලේ මොන හරි ක්‍රමීංගෙන් කරදරයක් නැද්ද කියලා පොඩ්ඩක් බලන්න තියෙනවා. එච්චරයි පින්වත. අමාරුම වැඩේ තමයි අර මහ ඝන කැලේ සුද්ධ කරන එක. ඔබම හිතලා බලන්න පින්වත. එක වෙලාවකට ඔබ හරි හොඳයි. අනිත් වෙලාවට ඔබට හිතෙන්නේ නැද්ද පින්වත. ඔබ ගාව කිසිම කෙනෙක්ව තියන්න හොඳ නැහැ කියලා. හිතලා බලන්න ඔබට හොඳටම කේන්තිය ගිය වෙලාවක පින්වත. ඔබ ගාව කාවත් තියන්න සුදුසුද? ඔබ ගොඩක් හොඳට ඉන්න වෙලාවට ඔබ ගාව ඕන කෙනෙක් තිබ්බ හැකි. නමුත් ඔබ ගාව ඔබට කේන්ති ගිය වෙලාවක ඔබ රාගයෙන් රත් වෙච්ච වෙලාවට ඒකයි කියන්නේ මෙතන මේ මිනිස්සේ රාගෙන් රත් වෙච්ච වෙලාවට අම්මා බේරිලා ඉන්නේ අම්මගේ මූණ තියෙන නිසා. ඒ ළමයට අම්මගේ මූණ මතක නිසා. නැත්නම් අම්මටවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් ගිනි ගන්නවා පින්වතුනි මේ රාගෙන් රත් වුණාට පස්සේ මිනිස්සු. ඒකයි ඉතින් මේ අම්මලා තාත්තලා ගොඩක් දන්නේ නැහැ දරුවන්ට තියෙන ප්‍රශ්න. ඒව දන්නේ අපි. අපෙන් අහන්න අපි කියන්න. හැබැයි දරුවා පාවලා දෙන්න බෑ ඉතින්. දරුවා කැමති නැහැ අම්මා තාත්තට කියන්න. අම්මා දරුවා අපිට කියලා තියෙන ඕන තරම් දේ. දරුවයි ලපෙන් ඉන්න අනේ හාමුදුරනේ මට මෙන්න එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙන හාමුදුරනේ මාව බේරගන්න මේ හාමුදුරනේ මං කොහොම හරි එන්න ඕනේ හාමුදුරනේ අනේ මට පැවිදි වෙන්න ඕනේ හාමුදුරනේ මට මේක දරා ගන්න බෑ හාමුදුරනේ ඔය විතරේන දරුවා අපි පැවිදි වෙන්න තියා ගන්න හදනකොට පින්වදෙන ඊට පස්සේ අම්මයි තාත්තයි එල මොකද කරන්නේ අපිටත් බැනලා සමහරු බයින්නේ සමහරු බයිනෝ බිම පෙරලිලා කෑ ගහලා විනුම් ගහලා මොනව හරි කළා පින්වදෙනි අර දරුවා වාපම අර යනවා දරුවා ඒත් කියන්නේ දරුවාට තියෙන ප්‍රශ්න ඒකයි කිව්වේ පින්දනේ කාමයේ කියන එක මහා පුදුම විදිහට වද දීලා තියෙන මේ දරුවන්ට සමහර දරුවන්ගෙන් ආච්චි බේරිලා ඉන්න පුදුම අමාරුවේ ආච්චි අම්මා අම්මගෙත් අම්මා දරුවට මහුත් කියලා වැඩක් නැහැ පින්වතනේ. ඔළුව නරක් වුණාට පස්සේ මොකුත් පේන්නේ නැහැ එතනින් යන්න. හැබැයි ඔක්කොටම බේත් තියෙනවා. බේත් තියෙන සතාගත දහම. අම්මලාට තියෙන පොඩ්ඩක් ඉවසන්න විතරයි. නැවත අම්මලාට ඒ ටික ඉවසන්න මේ අන්තිමට දරුවගේ මලකඳ තමයි අම්මට දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ හිතේ යන්නේ මොන අපරාධයක්ද මං කළේ කියලා ආයි යන්නයි. නැවත ඒතර පරක් වෙලා ඉවරයි. ඒ තරම් ප්‍රශ්න වල ඉන්න දරුවෝ ඉන්නවා. ඇහුවට කියන්නේ නැහැ ඒ දරුවෝ. අපිත් එක කියනවා විදිහට. මෙන්න මෙහෙම මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න ඔබට කියන්න බෑ පින්වතුනි. සමහර දරුවන්ගේ තියෙන ප්‍රශ්න කිව්වොත් එහෙම මෙතන නිකන් අර අසබ්බ චිත්‍රපටයේ හංගපාන වගේ තියෙයි ඔබට. ඒ තරම් ප්‍රශ්න තියෙනවා. ওই ප්‍රශ්න ඔක්කොම තියෙන ඔබේ දරුවට හැරෙන අනිත් අයට. එහෙම හිතුණානේ? හරි. ඒක තමයි අර මගේ දෙසට ඇද ගැනීමේ බලය. ඔබට මොහොතකට අමතක වෙන ඔබ කොහොමද හිටියේ කියලා ඔබගේ තරුණ කාලේ පොඩි කාලේ. ඔබට මොන වගේ දේවල් දාවේ කියලා මොන වගේ හැඟීම් දාවේ කියලා. ඒ වගේ සිය ගුණයක හැඟීම් මේ දරුවන්ට දැන් එනවා. මොකද ඔබ අන්තර්ජාලයේ පරිශීලනය කළේ සමාන සතියකට සැරයක් නෙවෙයි මාසයකට සැරයක් නෙවෙයි නැත්නම් සමානට බොහොම කාලයකට සැරයක් එන්නේ නැති. ඔය දරුවගේ අතේ ෆෝන් එකක් තියෙනවා ඔය දරුවට ඒව උගන්නන අය ඉන්නවා වෙනම තැනකට. ඔබගේ දරුවා ඔබට ඇදලා ගන්න හරි ලේසියි පින්වදින කියන්නේ තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ ලින්ක් එකක් එවන්න බලන්නකෝ ඒක. එතකොට හරි ඉතින් එතනින් එහාට පටන් ගත්තා. පටන් ගත්තා කියන්නේ පිංගුදනි. ඒ වැඩේ දිගටම යනවා. නැවත අපි හැමදෙස්සෙම දකින්නේ ඒක දරුවගේ කර්ම ශක්තිය. නැත්නම් අම්මා කෙනෙක් කියන්නේ දරුවෙකුට පුදුම පණ වගේ ආදරය කරන කෙනෙක්. අම්මා කෙනෙක් කවදාකවත් දරුවගේ
දරුවට හානියක් වෙන්න, දරුවා දුකෙන් ඉන්නවා දකින්න මාත්‍රයක්වත් කැමති නැහැ. නමුත් මේ දරුවන්ගේ තියෙන සසරේ කරගත්ත පුදුම පාප කර්මයක් කියලා කියන්නේ දරුවෙකුට පණ වගේ ආදරය කරන අම්මම මොකද කරන්නේ? අර දරුවව ගින්දරේ තියන්න වැඩ පිළිවෙල සකස් කරනවා. ඔය දරුවා මේ හේතුව සතුටින් ඉන්න මොකද හේතුව? ඒ දරුවගේ ඒ ලෙඩේට බේත් කරන නිසා. නව තර අම්ම මොකද කරන්නේ? ඇදගෙන යනවා. ඒක ඇද මට කියන්න වෙලා තියෙන්නේ, එදා තථාගතයන් වහන්සේ මාර යුද්ධ කළාම මාරයා පැරදිලා පලා යද්දී මාරයා ඒ තනතුර අම්මට දීලා ගියා කියලා. මේ අම්මල ඔක්කොම මතක තියාගන්න. මාරයා ඔබව තමයි යූස් කරන්නේ. මොකද හේතුව? ඔබ තමයි දුර්වල. ඔබට තමයි දරන්න බැරි. ඒක නිසා ඔබව තමයි යූස් කරන්නේ ඒකට. දරුවගේ නිවන වහන්න. නැද්ද කියලා අහන්න. ඒ අතර සමහර මිනිසක් ඉන්නවා. ඒ අයට දහම තේරිලා මාරයා පලා ගිහිල්ලා තියෙනවා. මාරයා තනතුරෙන් පහ කළා. උඹ හරියන්නේ නැහැ බලයන්. උඹ තථාගතයන් වහන්සේගේ මිනිහ. පලයන් කියලා අම්මව අයින් කළා. අන්නේ අම්මල ඉන්නවා වීර කාන්තාව වගේ මොන ගින්දර දරාගෙන හරි මක් කරන්නද? දරුව වෙනුවෙන් ඒ යහපත කරන්න. මොකද මේ සාසනයේ දරුව දීපු අම්මලා තාත්තලා හිනා වී දරුව දුන්නා නෙමෙයි. තාමඬන වැඩි gedera මතකද? නමුත් දරුවට වෙන යහපත දැකලා. මම ඒකයි වින්දුනේ කියන්නේ. මේ අපිට වෙන වාසියක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මට වෙන වාසියක් ගැන කතා කරනවා නම් මට මේ ධම්ම මාත්‍රකත් අවබෝධ වෙලා නැහැ පිං. මට වෙන වාසියක් ගැන කතා කරනවා. එහෙනම් මට වෙන වාසිය කියලා જાතියක් නැහැ පිං උතල. ඒ ගොඩ කාලයකට කලින් එහෙම හිතුනේ අපිට මට වෙන වාසිය. තථාගතයන් වහන්සේගේ පිළිසරණ දවසින් දවස අපිට ලැබිලා. අර මහා තේර පරම්පරාවේ ආශිර්වාදේ නිරන්තරයෙන් අපිට ලැබිලා පිං උතනේ. එහෙම හැංගීම් පහළ වෙන්නේවත් නැහැ. මේ ඌමනාව තියෙන පිංගුතුනි, මේ ඇත්ත දැකලා මේ ඇත්තට මේ මිනිසුන්ව දැක්කන් වෙනම කිසිම ඌමනාවක් නැහැ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ